Suti Basha Nihal. Nice to see you. Amen. Okay. Shalom. This is a demonstration of Wirecast. එතකොට දෙවිය ස්වාමීන් වහන්සේ අද වයිෆ් හෑන්ඩල් කරා. ස්වාමීන් වහන්සේ හොඳට ඉන්නවද? ස්වාමීන් වහන්සේ හැමදාම හොඳයි නේ? එහෙනම් උන්වහන්සේගේ දරුවොත් හැමදාම හොඳ වෙන්නේ නැද්ද? රයිට්. එතකොට මේ ගිය පාරේ කීපිය මතකද? This is a demonstration of Wirecast. නෑ වගේ නේ. ගීපාර කිව්වා මුකුත් මතක නැද්ද? මතකයි. දැන් සමහර ඒවා සිද්ධ වෙගෙන එනවා පේනවද? ආ? ඒක තමයි නේද? ඒ වගේම ස්වාමින් වහන්සේ කිව්වා අන්තිම කාලේ ගැන කතා කරනකොට රැවටෙන්න එපා කියලා නේ. දැන් අපි හොඟක් වෙලාවට හිතන්නේ ආත්මික පැත්තෙන් රැවටෙන්න එපා කියලා විතරයි. හරිද? ඒ විතරක් නෙමෙයි හැම අංශයෙන්ම රැවටෙන්නේ නැතුව ඉන්න ඕන. මාධ්‍ය හුඟක්ව පෙන්වන්නේ ඇත්ත නෙමෙයි. දන්නවද? ඔව්ලු. එහෙනම් කියන්න බලන්න මොනද නැත්ද කියන්නේ? ආ. ඊශ්‍රායෙල් ගැන ඇත්ත தත් පෙන්වන්නේ නැහැ. හරි. හරිද? කිසිම දෙයක් ගැන ඇත්තටම ඇත්ත தත් පෙන්වන්නේ නැහැ. තේරුණාද? දැන් ඊදිනේ දැක්කද අර පෙන්නවා ඇමරිකාවේ ජනාධිපතිවරණයට තරඟ කරන හිලරි ක්ලින්ටන් අර සැප්තැම්බර් මාසේ 11 වෙනිදා සැමරීමේදී පොඩ්ඩක් කලන්තේ දාලා එහෙම වැටෙනවා නේ වැටෙන්න ගිහලා අල්ලගෙන වාහනයට දානවා මතකද ගියපාර මම කිව්වා හිලරි ක්ලින්ටන් නර්වස් බ්‍රේක්ඩවුන් එකක් එනවා කියලා කියයි ඒකට මම පැහැදිලිගෙන යනවා ඊට පස්සේ එයාව මාත්‍යෙන් කිව්වා එයාගේ දුවගේ ගෙදරට ගෙන ගියා කියලා ටික වේලාවකට පස්සේ අන්න හිලරි එනවා හොඳට අත වනවනවා This is a demonstration of why එතකොට අහනවා කොහොමද කියලා හරි හොඳයි කියලා කියනවා හරිද දැන්කනේ වෙන්නේ මාත්‍ය දැන් ඔක්කොම දන්නවා දන්න අය ඒ ආවේ හිලරි ක්ලින්ටන් නෙමෙයි එයා වගේ තව එක්කෙනෙක් මොනාද මේ එයාගේ ඇඟිලිත් හිලරි ක්ලින්ටන් කියවන්නේ ටිකයි ඒ විතරක් නෙමෙයි හිලරි ක්ලින්ටන් කොහිවත් යන්නේ නැහැ ආරක්ෂක බටේ වටේ නැතුව මේක ඇරෙන් කරපු හැද දුක වැරද්දක් කළා මේ කාන්තා වෙලියට යන කිසිම ආරක්ෂක බටේ ඇත්ත හිලරි ක්ලින්ටන් එනවා නම් ඒ ඉස්සල්ලා ආරක්ෂක බටේ දෙන්නෙක්වත් ඇවිල්ලා බලලා ඒ තත්පර පහක් නැත්නම් 10කට පස්සේ තමයි අර ඇත්ත එළියට එන්නේ මේ මහපාරට එන්නේ හිලරි ක්ලින්ටන් කිසිම ආරක්ෂක බටේක් නැති ඒ කවදාවත් වෙලා නැහැ මොකද ආරක්ෂක බටේ ඇත්ත හිලරි ක්ලින්ටන් ඉන්න කාමරේ වටේ ඉන්නද හරි ඉතින් මේ වගේ දෙයක් හැමදාම යනවා ඒ කියන්නේ ඒ වගේ මාධ්‍යම් ක්‍රක් වෙන්න නැති ජනතාව නොමග යවන දේවල්. ඒක නිසා නිකන් පෙන්නපු බලියට පරිස්සම් වෙන්න එපා. මේ විශ්වාස කරන්න එපා පරිස්සම්. රයිට්. දැන් මේ ඔක්තෝබර් 3 වෙනිදා මොනවද වෙන්නේ? ඒ කියන්නේ හොරණෑ මංගල්‍ය කියන්නේ මොකද්ද? මැවීම ඉඳලා අලුත් අවුරුද්දකට ඇතුළු වෙනවා. හරිද? දැන් ඇත්ත වශයෙන්ම මේ මාසේ අර ග්‍රිගෝරියන් කැලෙන්ඩර් එක ගත්තම තියෙන්නේ 3 වෙනිදා එළුල් පළවෙනි දාට. හරිද? දැන් අලුත් මාසේ ලැබුවයි කියලා දැනගන්නේ කොහොමද? කැලෙන්ඩරෙන්. හඳ දැක්කම. දැන් මේ මාසේ තිබුණානේ තව හජ්ජ කියලා මංගල්‍යයක් මුස්ලිම්. ඉතින් ඒක නිසා 3 වෙනිදා ඇත්තයි ඉරිදා අලුත් මාසේ එනවා කියලා තිබ්බට එන සෙන්සුරාද හැන්දා වෙන අලුත් හන්ද දකින්න ඕන
සිකුරා දැහැත්තාව අලු සඳ දැක්කයි කියලා ග්‍රෑන්ඩ් මොස්කගෙන් කිව්වා. ඒක කිව්වේ අර හජ් යන නිසා නියම දවසේ පවත්වන්න කැලෙන්ඩරින් දාට ඉස්සර දවසක් ඉස්සල්ලා පැවැත්වුවා. ඒක තමයි යෂුවා වහන්සේ කිව්වේ දවසවත් පැයවත් කවුරුත් දන්නේ නැහැ කියලා. කැලෙන්ඩරේ තිබුණාට ඒක නෙමෙයි දවස. තේරුණා? ඉතින් ඒ වගේ දැන් ඔක්තෝබර් 2 කට ඔක්තෝබර් 2 වෙනකන් පුළුවන් සඳහන්. හරි. අපි එකම දේ මැවිවි ඉඳලා අලුත් අවුරුද්දකට ඇතුළු වෙනවා. මං කියපාර පෙන්නවනේ අර අර කැලෙන්ඩරේ කියලා තියෙන එකත් වැරදි. ඇත්තටම අපි 5900 91 ට ඇතුළු වෙනවා. හරිද? එතකොට එතන ඉඳලා සීක්‍රයෙන් උන්වහන්සේගේ ක්‍රියාවලිය වෙන්න පටන් ගන්නවා. ඉතින් මේ දේවල් වෙනකොට යශෝ වහන්සේ මොනවද කිව්වේ? ඉහළ බලන්න කිව්වා. ඒ කියන්නේ උඩ බලන්න කිව්වා. This is a demonstration. දෙවියන් වහන්සේ කෙරේ අවධානය යොමු කරන්න. හොඳයි. දෙවියන් වහන්සේගේ හදවතේ ආසාව මොකක්ද? ජනසික දරුවෝ එක දැන්නේ. ආ? වැරදුනට කමක් නැහැ. කියන්න. ආ? අනේ ආරක්ෂා වීම සඳහා උන්වහන්සේ යම් දෙයක් කරනවා. මොකක්ද හදවතේ තියෙන්නේ? ඒගොල්ලෝ මැද්දේවිලා ජීවත් වෙන්න. හරිද? ලෙවි කතාවේ 26 11 වයර් කාස්ට්. මමද මාගේ මණ්ඩපේ නුඹලා අතරෙහි පිහිටුවන්නෙමි. මාගේ ආත්මයද නුඹලා පිළිකුල් නොකරන්නේය. මම නුඹලා අතරෙහි හැසිර නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. නුඹලා මාගේ සෙනඟ වන්නහුය. ඕක තමයි දෙවියන් වහන්සේගේ හදවතේ ආසාව. ඇවිල්ලා අපින් සමග වාසය කරගන්න. This is a demonstration. හරි ආදම් මේව අතිකරු වෙන්න ඉස්සල්ලා හැම හවසම හරි උන්වහන්සේ ඇවිල්ලා යාවේ වහන්සේ ඇවිල්ලා ආදම් සමග සහභාගීකම් පැවැත්තුවා. මේ දේව දූතුන් මිලියන ගානක් උන්වහන්සේට ප්‍රශංසා නමස්කාර කරනවා. නමුත් උන්වහන්සේගේ හදවත ඇවිල්ලා උන්වහන්සේගේ ස්වරූපයෙන් මැව්වයත් එක්ක ඇවිල්ලා වාසය කරන්නයි සහභාගීකම් පවත්වන්නේ. හරිද? ශෙකයිනා කියන වචනේ අහලා තියෙනවනේ. මොකක්ද ඒකේ තේරුම? This is a demonstration of Wirecast. ශෙකයිනා කියන්නේ ඒ මහිමාන්විතිය පැමිණි. හරිද? උන්වහන්සේ දැන් මෙතන ඉන්නවා. අපිට එක දෙක ගන්න නැහැ. නමුත් උන්වහන්සේ බලඟ තුලese ඉන්නවා නම් අපි ඔක්කොම බිම. දෙරණා. ඒ වගේ බලඟ තුලese පැමිණි. හරිද? දැන් මෙතන අර සිංහලෙන් නැත්තම් ඉංග්‍රීසියෙන් කිව්වට මේ මම ඇවිල්ලා කුඩාරම තබමු. සිංහලෙන් තියෙන කුඩාරම නේද? තබමු කිව්වට නියම තේරුම එච්චර එන්නේ නැහැ. හරිද? ඒක තියෙන්නේ ඒ කියන්නේ නටාටි නටන්න කියනෝ නෙමෙයි මිෂ්ඨාන. This is a demonstration of Wirecast. හරි. නාතන් කියන්නේ දෙනවා නැත්නම් තබනවා. නටාටි කියන්නේ මම තබනවා. හරි. මිෂ්ඨාන් කියන්නේ මණ්ඩපය කියන එක. හරිද? මේ මිෂ්කාන් එකේ මේකත් තමයි තියන්නේ ෂකයි. එරා ෂකා ෂකයිනා. ඒක තමයි අපි ෂකයිනා නැත්නම් ෂකයිනා කියලා කියන්නේ. ඒක මොකක්ද උන්වහන්සේ මණ්ඩපය තබනවා කියන්නේ? උන්වහන්සේගේ බල්ලකත් අභිමුඛත්වයේ දානවා. එතනට අර මණ්ඩපය කියපමයි උල්පාසය කියපෙ කොයිතරම් වෙනසක් තියෙනවද? මුල් භාෂාවෙන් කියවම ඉඳන්නේ අර මණ්ඩපය විතරයි කියන්නේ. නැද්ද? නම් මුල් භාෂාවේ සිංහල පරිවර්තන. මුල් භාෂාවෙන් කියපුවම උන්වහන්සේගේ බලගත් අභිමුඛත්වය තිබෙන ස්ථානය දානවා. අභිමුඛත්වය තබන්න ස්ථානය දානවා. හරිද? ඉතින් මේක තමයි නිතරම අපි දකින්නේ මෝසස්ට කතා කරනකොට සම්මුඛ වීමේ
කූඩාරමට එනවා. අපා බලාකුල එනවා මිනිස්සු තයිල බලාගෙන. තේරුණා? දැන් මේක අපගේ ජීවිතවල අපි රැස් වෙනකොට අපේ පවුල්වල උන්වන්සේ දානය කරන්න බලාගෙන. තේරුණාද? ඒක තමයි පවුල් කියන්නේ. දැන් අපි උන්වහන්සේගේ තේරුණාද? එතකොට උන්වහන්සේ ඒක තමයි පේතුස්ගේ හෙවණ වැටෙනම රෝගින් සුව වෙනවා. පාවුගේ තලින්ද කරපුවම යක්ෂයෝ සුව වෙනවා. මොකක්ද අපි අර ආලේපේ කියලා කියන්නේ උන්වහන්සේගේ බලගත් ආභිමුඛත්වයේ කොටසක් යනවා. තේරුණාද? ඒක තමයි ක්‍රියාපදයේ තියෙන්නේ නොයෙකුත් බලගත් හාස්කම් මුල් ස්වභාවයේ සිද්ධ වුණා. This is a demonstration of Wirecast. හරි. අපිත් පාස් තරංග ඔන්ලයින් එකේ යා කරා දේශනා කරා. හිටපු ගමන් මිනිහෙක් ඉඳ ගිහිල්ලා වැටිලා මිනිහා මැරෙනවා. හරි. පාස් තරංගයේ ඇදහිල්ල තිබෙන නිසා එයා ගිහිල්ලා යා කරන මැරිච්ච මිනිහා අපව පණේනවා. එතකොට අද තත්ත්වය මොනවාද වෙන්නේ? ආස තරංගේ දේශනා කරන්න හම් වෙන්නේ කොමාරම පන්නාක් මිනිස්සු වටේ. එයා ස්වාමිනෝසු දැක්කද? පරාදීසේ නැත්නම් ස්වර්ගේ කොහමද? හරි මීටින් එකේ තදින් ඉවරයි. නමුත් පාවු දේශනා කරන ගුටිකස් මරුණාම පාවු යවන බලු කෙනෙක්ට අමුතු දෙයක් දෙන්නේ නැහැ වගේ තම දේශනා කරගෙන යනවා. ඇයි ඒ කාලේ මිනිස්සයන්ට අභිමුඛත්වය විතර මේගොල්ලෝ අත්දැක්ක නිසා අරින හාස්කම් කියන්නේ නිකන් සුළු දේවල්. හාස්කම් මේ නැත්තම් තමයි ඒගොල්ලෝ බලන්න උත්තර දුන්නේ කියලා. එනේ ඒගොල්ලෝ මොකද කරන්නේ? තේරුණා? ඉතින් තේරුණාද අපි කොයිතරම් දුරට තව උවහන්සේ වද්දාකින්න අවශ්‍යයි? This is a demonstration of Wirecast. දැන් හුඟක් වෙලාවට වෙන්නේ සමහර අවස්ථාවලදී උන්වහන්සේ මොකක්ද එනවා, අපි ඇඬෙනවා, එක එක දේවල් වෙනවා, සමහර ස්ථානවල මිනිස්සු වැටෙනවා, ඒ වෙනවා. ඒක නිතරම පවතින දෙයක් නෙමෙයිනේ. දැන් උන්වහන්සේ මෙතන මේ කියන්නේ ඊට පස්සේ උන්වහන්සේ කියනවා මාගේ පණ්ඩිතේ නුඹලා අතරේ පිටවන්නේ මේ මාගේ ආත්මයේ නුඹලා පිළිකුල් නොකරන්නේ මොකද අපි වැරදි කරනවානේ. ඉතින් අපේ වැරද්ද සේදෙන්නට ඕන. ඒ කාලේ ලේ යාගය කළා. දැන් උන්වහන්සේගේ ලේ යාගය නිසා අපිට ඒ අවස්ථාවෙම ලබා ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියනවා මම නුඹලා අතරෙහි හැසිර නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි. දැන් ඔක තේරෙන්නේ නැහැ නේද මොකද්ද කියන්නේ කියලා. දැන් අපි හිතමු කවුරු හරි යනවා පාරේ ඇවිදගෙන දරුදා. අරේ දැන් එයා හොඳ සුඛෝපභෝගී වාහනයක යනවනම් ඔක්කොම දන්නවා මේ අහවලා කියලා. හරිද? සමහර අය පාර ගියම දන්නවත් නැහැ කාගේ කවුද කියලා. තේරුණාද? දැන් මෙතන මේ උන්වහන්සේ පෙන්වුම් කරන්නේ මම නුඹලා අතරේ ඉන්නකොට අනිත්‍යය දැනගන්න යනවා නුඹලා මගේ සෙනග විත්තිය. ඒක වෙනසෙන් නුඹලාගේ දෙවියන් වහන්සේ වෙන්නේ නුඹලා මාගේ සෙනග වන්නෝය. උන්වහන්සේ දන්නේ නැද්ද? උන්වහන්සේ දන්නවා. අවට ඉන්න මිනිස්සු නැත්තම් අන්‍ය ජාති දැනගන්න යනවා. එතම මේ ඊශ්‍රායෙල් කියන්නේ දෙවන් වහන්සේගේ සෙනග. පැහැදිලිද? ඒක තමයි මෙතන උන්වහන්සේ කියන්නේ. හරි? දැන් එතකොට අපි ඔලිව් ගසට යාවෙච්ච අතු හැටියට හරිද? අප රැස් වෙනකොට නැත්නම් අපිව දැක්කමත් මිනිස්සු දැනගන්න ඕන මේ යහවේ වහන්සේගේ සෙනග නැත්නම් ඒක කටින් කියලා නෙමෙයි ඒගොල්ලෝ දැනගන්න. ඒක තමයි ආපෝ ප්‍රියපෝතේ සඳහන් වන්නේ මෙසේ අනිත් අයට එකතු වෙන්න අනිත් අය බය වුණා. නමුත් යහවේ වහන්සේ එකතු වෙලා තේරුණා. පාව මේ පිටුස් ලක්ෂේ තිබ්බේ නැහැ. එකතු කළේ අද කුසීර කියලා තේ This is a demonstration of Wirecast. හරිද? ඇයි අර උන්වහන්සේගේ බලගත් අපි මොකක්ද? ඒක අනිත්‍යය දකින්න.
අපි යාඥා කරන්න ඕන ස්වාමීනි අපිව එතනට තේරුණා අපිව ආත්මිකව ඒ තලයට ඔබ වහන්සේගේ ආඥාන් වහන්සේගේ බලයෙන් ගේන්න අප තුල අප සමගත් ඔබ වහන්සේ ඉන්නවා කියලා අනිත්‍යයි. This is a demonstration of Wirecast. එතකොට ඒකල් වහන්නේ කො දෙවියෝ කියලා. අයියා දෙකල් කො දෙවියෝ කියලා අහන්නේ ඒක දෙවියන් වහන්සේගේ හස්තය දකින්නේ නැති. තේරුණා? ඔය දැන් උන්වහන්සේ මණ්ඩපයනේ හදනවා කිව්වේ. මණ්ඩපයනේ කිව්වේ. දැන් උන්වහන්සේ මෝසස්ට ඒකේ මෝස්තරය පෙන්නනවා. ඊට පස්සේ මෝසස් ලියනවා එක එක කොටස්. හැබැයි ඉස්සල්ලාම ලියන්නේ ගිවිසුම් පෙට්ටිය හදලා. හැබැයි ඉස්සල්ලාම හැදුවේ ගිවිසුම් පෙට්ටිය නෙමෙයි. ඉස්සල්ලාම ගිවිසුම් පෙට්ටිය දෙන එක මේ එලිමහන් කියන්නේ. ඉස්සල්ලා කුඩාරම හැදුවා. හදන්න පටන් ගත්තා. ඊට පස්සේ තමයි ඉස්සල්ලා එක ගිවිසුම් පෙට්ටිය හැදුවේ. නමුත් උන්වහන්සේ මෞසස් ලියනකොට ලියන්නේ නික්මයා මොකද ඉස්සල්ලා ගිවිසුම්. මොකද ඒක තමයි ඒක මත තමයි උන්වහන්සේ ගත්තේ. දරුණා අපි නික්මයාම 25ට ගිහිල්ලා එකේ ඉඳලා ඉස්සල්ලා බලමු. This is a demonstration of Wirecast. යාවේ වහන්සේ මෝසෙස්ට කතා කොට කියන තේ මට පඳුරක් ගෙනෙන්න ඊශ්‍රායෙල් පුත්‍රයන්ට කියන්න. තමාගේ සිත එළබවන එක එක අයගෙන් මාගේ පඳුර ගන්න. ඔවුන්ගේ නුඹලා විසින් ගත යුතු පඳුර නම් රයිට්. දැන් මෙතන එක එක දේවල් කියනවා. හරිද? දැන් උන්වහන්සේ මෙතන පෙන්වන්න කරන්නේ ඔක්කොම සෙනඟගේ දායකත්වයක් තියෙනවා. පැහැදිලිද? අපි හැම කෙනෙකුටම දායකත්වයක් දෙන්න තියෙනවා උන්වහන්සේගේ අනුගතත්වයේ පැමිණීමට. පාදකයක් නම් උන්වහන්සේ ඉවත් කරනවා. එලෝ. ඒක තමයි අනානියස්සා සතිරට උන්නේ. දැන් දන්නවා දෙයිදේ ඒ දෙන්න මැරෙලා වැටුනේ කියලා. උන්වහන්සේගේ පළග කක්මකත් වෙන්නේ ඒ දෙන්න බාධකයක් වුණා වංචාව කරන්න ගිහිල්ලා. පැහැදිලිද? උන්වහන්සේගේ සදාන් ප්‍රතින් සෑම දෙයකම කරන සෑම දෙයකම තේරුමක් තියෙනවා. නිකන් ඔය ඕනාවට පාට කරනවා නෙමෙයි. හරිද? දැන් වගේ උන්වහන්සේට එක එක දේවල් කියන්නේ. එතන මේ කාන්තාරින් නිකුත් කියන්නේ කොහෙන්ද මේවා? උන්වහන්සේ කලින් සපයලා තිබ්බා. ඊජිප්තුවෙන් එනකොට සපයලා තිබ්බා. අපි කරන්න තියෙන දේ අපේ දායකත්වය ගලා යන්න උන්වහන්සේ අපිට සපයලා තියනවා සැලසුම් කරලා තියනවා. පැහැදිලිද? ඒ දායක සමහර අයට මේක අතුගානවා වෙන්න පුළුවන්. හරිද? සූදානම් කරනවා වෙන්න. දරුවන් ලවගේ අයට මේ අර ටෙක්නිකල් සයිට් එකකින් කරන්න තියෙන දේවල් කරනවා වෙන්න පුළුවන්. තේරුණා? හැම කෙනෙකුටම කරන්න දෙයක් තියෙනවා. අපේ ආකල්පයේ තියෙනවද? ස්වාමිනී මම මොනවද කරන්න ඕනේ ඒක මට කරන්න උපකාර කරන්න. පුතන රැස් වුණා. ඔක්කොලට එන්නේ කොහමද? ගණ්ඩ බලාගෙන ගණ්ඩ බලාගෙන. ආශිර්වාද. දෙන්න බලාගෙන ඉන්න එතකොට තමන්ට ලැබෙනවා. පැහැදිලිද? මට මතකයි මම ඉස්සෙල්ලම ස්වාමීන් වහන්සේ වත්ත කළා ඒ කාලේ ඔන්න. ඔන්න. කැම්ප් එකක් ආවා. ප්‍රින්ටි කෝල් එකක්. දැන් ඔක්කොම කිනෝ කැම්ප් එකට යන තරුණ කාලේ. හරි? හරි හොඳයි. ඉතින් මාත් ලොකු පින්තූරයක් මවල තිබ්බා කැම්ප් එකේ. ඉතින් මාත් ලොකු බලාපොරොත්තුකින් ගියා ගන්න. අයියෝ ඒ වගේ ඩිසයින් දුන්නේ නැහැ කවුද? කිසිම දෙයක්. අයියෝ ඊට පස්සේ මම ජීවිතේට මං හිතුවා ජීවිතේට කැම්ප් එකක් යන්න. රයිට්? ඊට පස්සේ ආවා ඒ ගම් කිය සභාවේ මිනි කැම්ප් කියලා. ඒල සභාවේ කරන විතර රිසර්ච් මිනි ඔන්ලයින් මුළු ලංකාවේම සංවිධානයයි. ඉතින් මං යන්න කිසිම ආසාවක් තිබෙන්නේ නැහැ. හැබැයි ඒකේ ඒ යූත් එක බාරව හිටපු ඒ පාස්ට කිව්වා හරි ඔයා එනව නේද මං I'm depending on you කියලා. කියන්නේ ඒක කැම්ප් එකේ යම්කිසි වැඩ කරවන්න. يعني දේශනා ගන්නේ බලින්වතවන යන්නේ. හරි වෙන වෙන වැඩ කරවන්න කරගන්න මගේ දායකත්වය ඕනේ. ඉතින් එයා හරි හොඳ කෙනෙක්. ඒ මං මහා මං එන්නත්. දැන් මං ඒ කැම්ප් එකට ගියේ මුත් ගන්න නෙමෙයි. මගෙන් කරන්න තියෙන දේක් කරන්න. අර පළවෙනි කැම්ප් එකේ බලාපොරොත්තු නැති වෙච්ච වටක් වඩා මෙතනදී හම්බුනා. ඒ මගේ ආකල්පෙත් උනේ
හරිද? ඉතින් අපි අපි හැමතිස්සෙම ස්වාමිනී ඔබ වහන්සේට මගේ දායකත්වය. පාස්ටර් නිහාල්ටවත් නැත්නම් පාස්ටර් පැතුම්ටවත් පාස්ටර් තරංගටවත් කාටවත් නෙමෙයි පාස්ටර් රෝහණටවත් කාටවත් නෙමෙයි දෙවියන් වහන්සේ. ඒ දායකත්වය දෙන ආකල්පයෙන් ආපම උන්වහන්සේගෙන් තමයි ලබන්නේ. දෙරණාද? ඉතින් මතක තියාගන්න මීට පස්සේ කොතන රැස් වෙන්න ගියා ස්වාමිනී මගේ දායකත්වය. තමට කෙටි ඉස්සල්ලේ යාඥාවක් මැදහත් කරගෙන යාඥාවක් දෙන්නු. හරි අදහිටපත් කළ සිටින කෙනෙක් දහිතමත් කළ මෙන්න ස්වාමිනී. හරි යම් කිසි පහතක් යන කෙනෙකුට මග පෙන්නු බිමක් දානය කළ මෙන්න ජය ගන්න. ඒ වගේ තමයි යම් කිසි සුද්ධත් මන වහන්සේ පොළඹවයි. ඒ වගේ යාඥාවක් කරනවා වෙන්න ඕනත් පුළුවන්. හරි තමන් ගැන නෙමෙයි පැමිණෙන අනිත් අයට ඔබ වහන්සේගේ හස්තය අද්දකින්න සලස්වන්න. එහෙම යාඥා කරලා එන්න තමුණු තුමාගේ හස්තය අද්දකින්න. දැන් උත්තරනකොට ස්වාමීන් මන් දැන් කිව්වා මට නෙමෙයි හරිද? ඒක නෙමෙයි අර තමන් ආශිර්වාදයක් වෙන්න ඕන කියන ආකල්පෙන් තමයි පැමිණිය. පැහැදිලිද? right 10 පදයක් තියෙනවා. ඔහු සිටින් ලී වලින් පෙට්ටියක් සාදරනවා. ඒකේ දිග දෙරියන් හමාරද්ද, ඒකේ පළල එක්රියන් හමාරද්ද, ඒකේ උස එක්රියන් හමාරද්ද විය යුතුය. ඊට පස්සේ නුඹ එය පවිත්‍ර කරන්න. දැන් උතන තියෙන වෙනස දැක්කද? වචන දෙකක් තියෙනවා වෙන වෙන. මට කියන්න බලන්න මොකද උත්තරින වෙනස කියලා 10යි 11යි. වෙන this is a demonstration of wire cast. පෙට්ටිය කවුද හදන්න ඕන? ඔව්හු. පෙට්ටිය සිටින් ලී වලින් හදන්න ඕන? ඔව්හු. දෙකුලිසු මැද මොනවද කියන්නේ? නුඹය පවිත්‍ර. කවුද ඒක රන් මේ මොනවද? පවිත්‍ර රන්ෙන් අව කරන්න ඕන කවුද? නුඹ කියන්නේ කවුද? දැන් දැක්කට කට්ටි දෙකට දෙකක් කියනවා. හේ ඔය වගේ හැම වචනෙටම අවධානය යොමු කරන්න ඕන. ඔව්හු සිටින් ලියෙන් හදනවා. සෙනෙකට කරන්න කාර්යයක් තියෙනවා, මෝසස්ට කරන්න කාර්යයක් තියෙනවා. පැහැදිලිද? අනේ සිංහල තේරෙනවද? දැන් බලන්න ඔහේ කියවගෙන යනවා අර තියෙන සත්‍යතාවයන් යකින්නේ නෑ. සුද්ධත්මන් වාසයට කියන්නේ පාස්ටර් නියල් කිව්ව වගේ යාඥා කරනට ඇස් දෙක අරින්ද කියලා. හෙලෝ. තේරෙනවද මං කියලද? නිතරම වචනෙන් වචනයට අවධානය යොමු කරන්න. මුල් භාෂාවේ නම් අකුරෙන් අකුරට අවධානය යොමු කරන්න පෙන්වෙයි. හරි මිෂ්කාන්. හරිද? ශකීනා. හරි ඉතින් ඒ වගේ අර අකුරෙන් අකුරට වෙන අවධානය යොමු කරනවා මුල් භාෂාව. පරිවර්තන වල වචනෙන් වචනයට සෙනග සිටින් ලියේ. ඇයි සෙනගට රත්තරන් ගැන මුකුත් කිව්වේ නැත්තේ? රත්තරන් දුන්නේ ඒගොල්ලෝ. දැන් මතක තියාගන්න දෙවියන් වහන්සේ දන්නවා අනාගතේ මොනවද වෙන්න යන්නේ කියලා. හරි දැන් මේ ඇවිල්ලා තාම සීනයි කන්දට ඇවිල්ලා උන්වහන්සේ ආව බලගතු ලෙස. හරිද? අපි දකිනවා නික්මයම 19 උන්වහන්සේ බලගතු ලෙස එනවා. හරිද? ඇවිල්ලා උන්වහන්සේ දසපනත එතන කියවනවා විශ්වෙනි පරිච්ඡේදයේ. විශ්වෙනි පරිච්ඡේදයට දැන් ඉස්සල්ල. right ඒකේ 22 විතර ඉන්නේ. යාවේ වහන්සේ මෝසෙස්ට කතා කොට ඊශ්‍රායෙල් පුත්‍රයන්ට මෙසේ කියන්න. අහසේ සිට මා නුඹලා සමග කතා කළ බව නුඹලාම දුටුවොය. දැන් මේ තමයි එකම අවස්ථාව දෙවියන් වහන්සේ මුළු සෙනගකට එකපාර දැర్శණය වුණා. right? ඇවිල්ලා ඔන්න උන්වහන්සේ ඊට පස්සේ කියන දේ දසපනත කියලා. මා ඇර අන් දෙවිවරුන් සාදානුගනිව් රෙදියෙන් දෙවිවරුන්වත් රණින් දෙවිවරුන්වත් සාදානුගනිව්. පස්වලින් පූජාසනයක් මට සාදා නුබේ තවන පූජාද, නුබේ ශාන්ති පූජාද, නුබේ බැටළුවන්ද, නුබේ ගවයින්ද එහි පූජා කරව.
මා විසින් මාගේ නාමය සඳහන් කරන සියලු තැන්වලදී නුඹ වෙතද අවුත් නුඹට ආශිර්වාද කරන්නෙමි. ගල්වලින් මට පූජාසනයක් සාදන්නෙහි නම් කැපුම් ගල්වලින් එක් ගොඩ නොනගව. පොඩ්ඩක් 20යි 21ටත් දෙන්න. This is a demonstration of wire. Moses Bayonovella kiyala kallindala kiyawan. Right. Bayonovella nubala sodisa karana pinisada nubala unwanhase kerehi baya athuwa sita pau nokarana pinisada deviyan wanhase aasekai senakata kiyya. Ah unwanhase mulu senakata aave ai deviyan wanhaseta baya wenna baya unama pau nokaranna. Ai mokada pau karukama unwanhaseta ivat wenna wenna. right ඉතින් ඒක නිසා උන්වහන්සේ එලෙස කිව්වා සෙනග ඊට පස්සේ උන්වහන්සේට කියනවා හරිද උන්වහන්සේනේ මොසස්ට කියනවා ඔයා ගිහිල්ලා අහගෙන ඉඳලා එන්න හරිද මොකද අර ඒ ඉතිසල වලදී ඔබ අප සමග කතා කළ මැනව ඒ පොඩ පල්ලයට එන්න 19 ඉඳලා කියවන 18 ඉඳලා මුළු සෙනග ගිගුරුම්ද විදුලිද හොරණෑ ශබ්දයේද කන්දෙන් දුම් නැගීමද දුටුවෝය. සෙනග ඒ දෙක වෙවුලමින් දුරින් සිට මෝසෙස්ට කතා කොට ඔබ අප සමග කතා කළ මැනවි අපි අසන්නෙමුව. දෙවියන් වහන්සේ අප සමග කතා නොකරන සීක්වා කතා කළොත් අප නසිනවා ඇතැයි කීවෝය. ඒ තරම් මිනිස්සු බය වුණා. අරේ ඔයා ගිහිල්ලා කහගෙන ඇවිල්ලා අපිට කියන්න. අපි මේක දිගටම අත්දැක්කොත් එම අපි මැරෙනවා. දෙරුණා ඒ තමයි දැන් මේ මෝසෙස් මිනිස්සෙක් නේ ඉතින් මෝසෙස් මැරෙන්නේ නැද්ද එහෙමනම් මම මේ දවස්වල ඒක පැහැදිලි කළා this is a demonstration of wire cast මතක නැහැනේ හොඳයි මෙන්න අපි ඔක්කොටම ආත්මිකව ප්‍රසාරණය වෙන්න තියෙනවා දෙරුණාද අපි චුට්ටක් උන්වහන්සේව අත්දකින්නවා එතකොට අපි කීකරු වෙනවා දේව බයන්ව කටයුතු කරනවා හරි අපෙන් යා යුතු දායකත්වය දෙනවා එතකොට අපි ප්‍රසාරණය වෙනවා එතකොට තව ටිකක් වැඩිපුර උන්වහන්සේවත් ආපහු කීකරු වෙනවා උන්වහන්සේ මහිමයට පත් කරනවා එතකොට තව ටිකක් ප්‍රසාරණය වෙනවා පැහැදිලිද දැන් මෝසස් අර පඳුරේ උන්වහන්සේ ගින්දර වගේ ආපු වෙලාවෙ ඉඳලා දැන් ප්‍රසාරණය වෙලා. හරිද? එතකොට ඊජිප්තු දේශයේ උන්වහන්සේ ඇවිල්ලා හාස්කම් කරන්න කියලා දැන් තවත් ප්‍රසාරණය වෙලා. මිනිස්සු දැක්ක විතරයි. හරිද? ගීතාවලියේ 103:7 කියනවා 103:7. හරි? මිනිස්සු ඊශ්‍රායෙල් සෙනඟ ක්‍රියාවන් දැක්කා. නමුත් මෝසස් දෙවියන් වහන්සේගේ මාර්ග දැනගෙන හිටියා. يعني උන්වහන්සේව දැනගෙන හිටියා. උන්වහන්සේ ක්‍රියා කරන විදිය දැනගෙන හිටියා. ඇයි? ඒ තරම් ප්‍රසාරණය වෙලා දැන් උන්වහන්සේව Taman තුලට ලබාගෙන. හරිද? ඒකයිට අපි බැලුම් බෝල කුඹල තියනවනේ. හරි? දැන් චූටි බැලුම් බෝලයකට This is a demonstration of wirecast. වාතය දරා ගන්න. හරි ඒක ලොකු බැලුම් බෝලයකට ඊට වඩා වාතය දරා ගන්න. ලොකු බැලුම් බෝලයකට ඊට අර ඒ වගේ තමයි අපි ආත්මිකව ප්‍රසාරණය වෙන්නේ. දරුණාද? එතකොට වැඩිපුර උන්වහන්සේගේ ඒ ක්‍රියාකාරීත්වය අභිමුඛත්වය Taman තුලට ගලා එනවා. වැරදි කරප මොන්න අඩු වෙනවා. හරිද? ආපව් අසුතැවෙනවා කියන්නේ වැරද්ද හදා ගන්නවා. අනේ ස්වාමීනි සමාවෙන්න කිව්වට නෙමෙයි. පස්සේ කරන්නයි කිව්ව දේ කරන්න උනා නැත්නම් කරන්න එපයි කිව්ව දේ නොකර ඉන්නකොට ආපහු වර ඉස්සජිවේ තත්ත්වයට එනවා. එතනින් එහාට දැන් කීකරු වෙනකොට තව ප්‍රසාරණය. දැන් මේගොල්ලෝ දන්නවා මෝසස් මේ වගේ ප්‍රසාරණය වෙලා එයාට දරා ගන්න පුළුවන්. නමුත් මේගොල්ලෝ තාම මේ තත්ත්වයට ඇවිල්ලා නැහැ. දැන් දන්නවා සමහර අය තුල උන්වහන්සේ ක්‍රියා කරනවා සමහර අය තුල ක්‍රියා කරන්නේ නැහැ. ඇයර චුට්ටෙන් තව එහාට ඇවිල්ලා නැහැ. This is a demonstration of wire cast. අපි ඔක්කොටම එන්න ඉහෙලට යන්න උන්වහන්සේ සැලසුම් කරලා තියෙනවා. කී දෙනෙක් යනවද කියන එක තමන්ගේ අතින්. පැහැදිලිද?
එතකොට දැන් ඒක තමයි මෙතන ඒගොල්ලෝ කියන්නේ. හරි? දැන් මෙතන තව එක දෙයක් අපි බලලා යා මෙතනට ආපු නිසා උන්වහන්සේ කියනවා අර අප 22 ඉඳලා කියවන ස්වාමීන් වහන්සේ මොසෙස්ට කතා කොට ඊශ්‍රායෙල් පුත්‍රයාට මෙසේ කියාපන්න. අහසේ සිට මා නුඹලා සමග කතා කළ බව නුඹලාම දුටුවෝය. මා ඇර අන් දෙවිවරුන් සාදා නොගනිමු. රෙදිහින් දෙවිවරුන්වත් රණින් දෙවිවරුන්වත් සාදා නොගනිමු. පස්වරින් පූජාසනයක් මට සාදා නුඹේ දවන පූජාද නුඹේ ශාන්ති පූජාද නුඹේ බැටළුවද නුඹේ ගවයින්ද එහි පූජා කරව. මා විසින් මාගේ නාමයේ සඳහන් කරන සියලු තැන්වලදී නුඹ වෙතට ආවොත් නුඹට ආශිර්වාද කරන්නෙමි. ගල්වලින් මට පූජාසනයක් සාදන්නේ නම් කැපු ගල්වලින් ඒක ගොඩ නොවන ගව. මක් නිසාද නුඹේ ආහුදය ඒ පිට එසෙව් වෙහි නම් ඒක අපවිත්‍ර කළෙහිය. දැන් මෙතන අන්දේවුරු හදන්න එපයි කියලා පූජාසනය ගැන කතා කරනවා. දැන් මේ පූජාසනය ජීසුම් පෙට්ටිය නෙමෙයි. පැහැදිලිද? දැන් නික්මයන් 27 තියෙනවා පූජාසනය හදන හැටි. ඒකත් කොහමද හදන්න ඕන? සිටිම් ලීයෙන් හදලා ඒක රත්තරන් වලින් නෙමෙයි පිත්තල වලින් ආවරණය කරන්න. හරි? රත්තරන් වලින් පෙන්නුම් කරන්නේ දේවත්වය. පැහැදිලිද? දැන් සිටිම් ලීයෙන් හදනවා ගිවිසුම් පෙට්ටිය. හරි? සිටිම් ලීය දිරන්නේ නැහැ. හරිද? ආවරණය කරනවා රත්තරන්ගයි පොඩ්ඩක් පස්සේ බලමු මේ ගැනට විස්තරාත්මකව. දැන් මෙතන සිටිම් ලිය තඹ හරි පිත්තල වලින් ආවරණය කරනවා. පිත්තල වලින් සඳහන් කරන්නේ විනිශ්චය. This is a demonstration ඒක උඩ තමයි දවන පූජා, සමගි කිරීමේ පූජා, පාප පූජා ඔක්කොම ඔප්පු කරන්නේ. තේරුණාද? දැන් ගිවිසුම් පෙට්ටිය ඇතුලේ මොනවද තිබෙන්නේ කියලා අපි දන්නවා. මේ හදන තඹ නැත්තම් පූජාසනය ඇතුලේ මොනවද තියෙන්නේ? දැන් මෙහෙම පෙට්ටියක් හදනවා සිටිම් වලින්. හරි? පූජාසනය හදනවා. එතකොට තඹ වලින් ආවරණය කරනවා. මේව හතරක් තියෙනවා. අර දැක්කක් වලට අපි දකින්නේ අං හතරක් වගේනේ. හැබැයි මූලික යුදෙවුම වල තියෙන අං නෙමෙයි පොටු වගේ හතරක්. හරිද? ඒක වෙනුවෙන්. හරි. එතකොට දැන් මේ ඇතුලේ මොනවද තියන්නේ උන්වන්සේ? මේ මේක හිස්නේ ඇතුලේ මොනවද තියන්නේ? හා? නෑ නෑ මේ දවන පූජාව මොනවද? පස්. උන්වන්සේ අනුදෙවිවරුන්ගේ රූප හදන්න එපා කියලා ඊට පස්සේ කියන මේ පූජාසනය හදපුවම පස් වලින් පුරවන්න. තේරුණාද? ඊට පස්සේ යන්න තැන එතන පස් වලින් පුරවන්න. දැන් මෙතන පස් අරගෙන ඒගොල්ලෝ කාන්තාරේ හැමතැනම ගියානේ. හරිද? දැන් කාදේශ බානියා වල තියෙන පස් වලින් පුරවන්නේ තව තැනකට ගියා. ඇයි? කියලා දෙන්නු ඒකනේ අපි ආවේ නේ. දැන් තව පස් ගැන තව මොන හරි මතක තියෙනවද? මොකද්ද? This is a demonstration of wire cast. ආ මැව්වා. හරි? දැන් මේ ඔය ඔප්පු රූප හදන රන් රෙදි ඔක්කොම වලින් හදනවා. දැන් මේ පූජාසනයක් ගැන කතා කරනකොට පස් වලින් තව මොන හරි කනෙක්ෂන් එකක් එනවද? නාමාන් ගැන දන්නව නේද? හරි, කුෂ්ඨ රෝගය ඇදලා හිටපු මිනිසයා එලිෂා ගාවට ඇවිල්ලා සනීප වුණාන් පස්සේ පවිත්‍ර වුණාන් පස්සේ මොනවද එයා කියන්නේ? එයා ඔන්න එලිෂාට ටැග් එකක් දෙන්න යනවා. එලිෂා කියනවා කිව්වාට දෙවන් වහන්සේ සැබෑවක්සේ මං කිසි දෙයක් ගන්නේ නැහැ කියලා. ඊට පස්සේ එයා කියනවා අස්වයෝ දෙන්නෙකුට අරන් යන්න පුළුවන් තරම් පස් දෙන්න මට. මතකද? ආ දෙවෙනි රාජා විලියේ පහට නාමාන් කියන වචනේ තේරුම how do you say trustworthy in සිංහල පාස්තනිය? Trustworthy. This is a demonstration of wire cast. තේරුම සිංහලෙන්. Faithful කිව්වත් ඒකමනේ. කියන්නේ විශ්වාසය තැබිය හැකි. ඒක තමයි නාමාන් කියන වචනේ තේරුම.
හරි හොඳයි. පහේ අර අන්තිමටෙන් හරි තියෙන්නේ 17 නේද? අශ්වතාරියෝ දෙන්නේ මම දැක්කා. This is a demonstration of wirecast. එවිට නාමන් එසේ නැත්නම් අශ්වතාරයන් දෙන්නෙකුගේ බාරට පස්වත් ඔබගේ මෙහෙකරුවාට ලැබේවා. මක් නිසාද මින් මතු ඔබගේ මෙහෙකරුවා ස්වාමීන් වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවන පූජාවක්වත් යාගයක්වත් ඔප්පු කරන්නේ නැත. ඔව් දැන් පරිවර්තන සංසදය මෙතන මෙයා කියන්නේ මොකද්ද? මක් නිසාද මින් මතු ඔබගේ මෙහෙකරුවා යහවේ වහන්සේට මිස වෙන දෙවිවරුන්ට දවන පූජාවක් what this is a යාගයක් වත්කරන්නේ නැත. ඉතියාර ඇයි ඒක ඉල්ලන්නේ? මේ මේ වෙන දෙයක් කරන්නේ පස් ඉල්ලනවා. ආ පුතේ දෙය ඒක රැට්ටේ පස් වෙනි හදන්න පුළුවන් පුතේ. ආ අපි අහලා තිනවා නේද එක එක පලාත් බාරව අන්ධකාර බලවේග ඉන්නවා කියලා. තේරුණාද? සිරියා අසීරියාවේ රජුරු ඇවිල්ලා උතුරු රාජ්‍ය අරගෙන යනවා. This is a demonstration of wire. අරගිල්ල වෙන මිනිසු ගෙනල්ල එහෙ දානවා. හරිද? එතකොට මොකද වෙන්නේ? දැන් වහන් යාවේ වහන්සේ සිංහයෝ එවනවා. හරිද? දෙවෙනි රාජ්‍යවලිය 17 26 24 ඉඳලා 17 20 දැන් දෙවෙනි රාජ්‍යවලිය අපි ඉන්නේ 17 24 ඉඳලා. අශෝන්හි රජ බබිලෝනියෙන්ද කූතාවෙන්ද අව්වායෙන්ද හමාතෙන්ද සෙපර්වයිමෙන්ද මිනිසුන් ගෙනවේ ඉස්රායිල් පුත්‍රයන් වෙනුවට සමාරියේ නුවරවල පදිංචි කෙරෙව්වේය. ඔහු සමාරිය හිමි කරගෙන එහි නුවරවල වාසය කළෝය. ඔහු එහි වාසය කරන්නට පටන් ගන්න කල ස්වාමීන් වහන්සේ කෙරෙහි බය ඇතුව නොසිටියෝය. එබැවින් ස්වාමීන් වහන්සේ ඔවුන් අතරට සිංහයන් යැවුසේක. උන් ඔවුන්ගෙන් සමහර දෙනෙකුන් මැරුවෝය. එබැවින් ඔහු අශෝහි රජුට කතා කොට ඔබ විසින් ගෙනවුත් සමාරියේ නුවරවල පදිංචි කෙරවූ ජාතීහු ඒ දේශයේ දෙවියන්ගේ අන්දම නොදනිති. එනිසා උන්වහන්සේ ඔවුන් අතරට සිංහයන් යැවුසේක. ඔවුන් දේශයේ දෙවියන්ගේ විදිය නොදන්නා නිසා සිංහෝ ඔවුන් මරති කිවෝය. මොන දන්තිමට කියන්නේ ඔවුන් ඔය දෙගියේ This is a demonstration of wirecast. ඔවුන් දේශයේ දෙවියන්ගේ විදිය නොදන්නා නිසා සිංහයෝ ඔවුන්ව මරවෝයයි කිවෝය. හරිද? මතක තියාගන්න යහවේ වහන්සේ තමයි මුළු පොළොවම මැව් මුළු විශ්වම මැව්. නමුත් උන්වහන්සේ හඳුන්වන්නේ කවුරු කියලාද? උන්වහන්සේ ඊශ්‍රායලයේ දෙවියන් වහන්සේ. This is a demonstration of wirecast. මිසර දේශයේ ඉන්නකොට උන්වහන්සේ කිව්වේ මෝසස්ට කියන්නයි කියලා හෙබ්‍රෙව් වරුන්ගේ දෙවියන්. මොකද ඒගොල්ලෝ හිටියේ වෙන පළාත. දැන් උන්වහන්සේ පොරොන්දු දේශයක් දෙනවා. ඒ දේශයේ දෙවිය උන්වහන්සේ බව බලගත්තු නිසා පෙන්නුම් කරනවා. මුළු විශ්වෙම උන්වහන්සේගේ උණා. හරි දැන් ගීතාවලි 24 එක එකන මුළු පොළොවම උන්වහන්සේ. හැඳින්වීම කරන්නේ අවල්ලෙක දෙවියන් වහන්සේ. හරිද? ඉතින් මෙතන මේගොල්ලෝ කියනවා ඒ උන්වහන්සේගේ විදිය අපි දන්නේ නැහැ. එතකොට ලිවි කෙනෙක්ව එයාට අරින්දයි කියලා අසුරි රජුරු කියනවා. හරිද? දැන් අපි දන්නවා ඩානියෙල් ආඥා කර කර ඉන්නවා. ඩානියෙල් 10 වෙනි පරිච්ඡේදයේ තියෙනවා දේව දූතයෙක් එනවා. එයා කියනවා ඩානියෙල් ආඥා කරන්න පටන් ගත්ත පළවෙනි දවසේ මෙයා වෙව්වා. නමුත් පර්සියාවේ අධිපති එයාට බාධා කළා. හරි ඊට පස්සේ මිකායෙල් ඇවිල්ලා එයා පැත්තකට දාලා තමයි මෙයා අන්තිමට කියන දැන් මම යනකොට එයා මට බාධා කරන්නේ ඊට පස්සේ ග්‍රීසි අධිපතියක් දෙනවා. මට උදව් කරන්නේ මිකායෙල් පමණයි.
දහය අන්තිමට නැත්ත එකොළහ එකේ සමාර පරිවර්තනල තියෙනවා. දානියෙල් ඊට පස්සේ මේ දූතයට උපකාර කරන්න හිතාගත්තා නැත්තම් පෙළඹුණා. දැන් දානියෙල් කොහොමද දෙවිදුවට උපකාර කරන්නේ? This is a demonstration of wire cast. යාඥාවෙන් මේක තමයි ආත්මික යුද්ධයේ තියෙන එක කොටසක්. දෙරණද අපේ යාඥා ප්‍රශංසාව මැදිහත්කාරකම ඒකේ යනකොට උන්වහන්සේ අන දෙනවා බලගතු දූතයන්ට ගිහිල්ලා අර බාධා කරන අය ඉවත් කරන්න. දැන් මේක දන්නෝ යක්ෂයාට වන්දින අය. ඒගොල්ලෝ නිරාහාරව යාඥා කරන ඔක්කොම කරන ඒ පැත්තේ බලය වැඩි වෙන්නයි. කිතුනෝ කියනයි බුදු. This is a demonstration of wire cast. ඉතින් ඒක නිසා ඔක්කොටම කරන්න යන්න එපා. ඒකට සැලසුම් කරලා තියෙනවා. හරිද? නමුත් සමහර අවස්ථාවලදී කණ්ඩායම වලට එකතු වෙලා ඒක කරන්න වෙනවා. තේරුණාද? ඉතින් මේ වගේ ආත්මික යුද්ධයට අපේ දායකත්වයක් තියෙනවා. රයිට්? නමුත් මෙතන මූලික වන්නේ එක එක ප්‍රදේශ භාරව ඉන්නවනේ. ඉතින් අදින ඒක නිසා තමයි නාමන් කියන්නේ. දැන් ඊට පස්සේ එයා සිරියාවේ පස් වලින් හදලා පූජාසනියක යාවේ වහන්සේට ඔප්පු කරන්න යන්නේ නැහැ. This is a demonstration of ඒක නිසා තමයි එයා ඊශ්‍රායලයේ පස්සිල්ලගෙන. මොකද නැත්නම් අරක කැලිසිල්ලක්. මෙතන උන්වහන්සේ අර ගල් ගැණි කියන එක අපවිත්‍ර වෙනවා. කඩුවෙන් කැපුවොත් නැත්නම් මේ ආයුධයකින් කැපුවොත්. තේරුණාද? දැන් මෙතන උන්වහන්සේ පෙන්නනවා යන්න යන්න තන පස් ගන්න. ඒ කියන්නේ උන්වහන්සේ මුළු විශ්වෙම දෙවන් වහන්සේ බව එතකොට මේගොල්ලෝ දැනගන්නවා. හරිද? කාදේශ් වානි වල දෙවන්වස් විතරක් නෙමෙයි. රෙෆිඩිම් වල දෙවන්වස් විතරක් නෙමෙයි. යන යන තැන එතන පස් ගන්න. මොකද උන්වහන්සේ උඩු පොළවේ මාතිකයි. ඒක දැනගන්න. දැන් තේරෙනවද? පේනවද කොයිතරම් කියලා තියෙන දේවල් ලොකු ආත්මික පැත්තක් තියෙනවද? තේරුණාද? එතකොට දැන් උන්වහන්සේ ඔක්කොම පෙන්වුම් කරනවා මිහිතලෙම කියලා. හරි? දැන් ඊට පස්සේ උන්වහන්සේ කියනවා ගල් වලින් හදනකොට උන්වහන්සේ දන්නවා එන්ටිමට මේ සල්මන් උන්වහන්සේ සල්සුම් කළේ සල්මන්ට දෙවමාලිගාව හදන්න. දවස් හතක් ගියාම කිව්වනේ ඔයා නෙමෙයි සල්සුම් කළේ තියන්නේ කියලා. ඒ හදන එකේ පස් වලින් නෙමෙයි ගල් වලින් තමයි අර යාගොප්පු කරන පූජාසනේ ඇතුලේ පිරෙව්. හරිද? එතකොට ආයුධයකින් කපන්න එපා. තේරුණාද? ආයුධයකින් කපවම ඒක අපවිත්‍ර වෙනවා. නමුත් ඒක නිසා වෙන තැනක ඒකළු ගල් හදලා ගෙනල්ල පිට කළා. හරිද? මෙදා පාර මම ගියාම මගේ අර ඊශ්‍රායලයේ වගේ අර යාළුවට කිව්වා මාර්ග උපදේශ කරන යාළුවට කිව්වා අපි හම්බෙලා දවසක යමු මේ තිස්සර දැකලා නැති තැන් නැත්තම් මොන හරි තව අලුතෝ යමු හොයාගෙන තියෙනවා නම් එක්කන් යන්න කියලා. එයත් ආවා 9 මාර්ට් විතර ආවා. පස්සේ අපි දෙන්න ගියා. ඒක එක දෙතුන. ඊට පස්සේ ආ කිව්වා ටෙම්පල් ඉන්ස්ටිටියුට් එකට යමු. එයා කෝල් කරලා ඇහුවා කොහෙලටද ඉංග්‍රීසි මේව එක තියෙන්නේ. හරිද? මොකද දැන් ඔක්කොම හදලා ඉවරයි කියලා ආරංචි කියලා. This is a demonstration of wire. දේව මාලිගාව ෆිට් කරන්න ඔක්කොම හදලා ඉවරයි. ඒරණා ඉස්සරට වඩා හරිම මොඩර්නයිස්ඩ්. හරිද? දැන් ඉස්සර නම් අර ඇවිල්ලා එක එක්කෙනා මේව කරනවා. දැන් ඔක්කොම නෙමෙයි. දැන් එහෙම හතරක් විතර දිනනවා කැලේ. පළවෙනි එකේ ඉන්නකොට ඔන්න එනවා විස්තරය. දැන් PA සිස්ටම් එකේ ඉන්නේ විස්තරය. අතන බලන්න මේ පින්තූරේ බලන්න අරක බලන්න ඒ වගේ එනවා. හරි? ඊට පස්සේ ඔන්න ඒ විස්තරය කරලා ඊට පස්සේ එනවා දැන් තව පොඩ්ඩක් බලන්න ඊට පස්සේ අපි ඊළඟ කාමරයට යනවා. යමු කියලා. අතර ඒ වගේ යනවා. ඒ ගියාම ඊට පස්සේ දැන් අන්න මෙනෝර එකක් හදලා තියෙනවා මේ ඔය පිටිය තරඟයි. මෙතර විතර ජාස් තුනක් තියෙනවා ඉස්සරහා තියලා. අර PA සිස්ටම් එකේ එනවා. දැන් මොනවාද මේ හනුක්කවල වෙච්ච දේ අපෝ වෙන්නේ ඒගොල්ලෝ ඉඩි තියන්නේ. ඒගොල්ල යුදෙව මිනිස්සේ එක තමයි. මේ ඉස්සල්ල මොනාරි අඩුපාඩුවක් වරද්දන එක දැන්ම හදාගෙන. මොකද මේ ජාස්මනේ තියෙන්නේ මෙනොර එක තියපුවම දාහන්න තෙල් දැම්ම බලස්ටි කරලා ඉවරයි. හරිද? ඒගොල්ල දන්නවනේ අතන මොනවා දුන්නේ කියලා තෙල් මමත් දිනනවා කිව්වනේ. දවස් 3කට තෙල් ලැස්ති කරලා ජාස් 3ක් තියෙනවා. හරිද? එතකොට
ඊට පස්සේ අර අර මොනවාද මෙච්චර විතර උසට තියෙනවා මේ ගැන මෙච්චරම් විතර උසයි මේ රොටි තබන මේස හරි ඊට පස්සේ තවදන්නක් තිරය අර ඔක්කොම විස්තර කරලා කිව්වා දැන් මේ තිරයේ පැත්තට හැරෙන්නයි අරුණම අර බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එකයිල තිරේ දෙවියවනවන තියෙන කිවිසුම් පෙට්ටිය හරිද මෙච්චර විතරක් මේක කිවිසුම් පෙට්ටිය ඊපස්සේ විස්තර කරලා ඔක්කොම කරලා අන්තිමට ඒගොල්ලෝ කියනවා මේක නෙමෙයි සැබෑ කිවිසුම් පෙට්ටිය සැබෑ කිවිසුම් පෙට්ටිය තියෙන තැන අපි දන්නවා ඒක කිව්වා හරිද ඒක අපි ආරක්ෂිතව තබාගෙන ඉන්නවා දේව මාලිගාව හදපුවම ලිවිබොරු ඒක අරගෙන එනවා ලිවි කෙනෙක්ගේ මේවක පෙන්නවා මේ ලිවිබොරු දැන්ටම සූදානම් වෙලා ඉන්නේ හරි ඒගොල්ලන්ට ඔක්කොම කරන්න ඕන දේවල් ඒගොල්ල හොඳට මේ රිහර්ස් පෙරහුරු කරලා තියෙන්නේ හරිද ඒගොල්ල ඔක්කොම බලන් ඉන්නේ බොහොමිය ඉස්සෙල් දේරුණාන භූමිය හිස් වෙන්න බලන් ඉන්නේ භූමිය හිස් වෙන්න කාලේ ළඟයි ඇති වෙන්න කියලා තියෙනවානේ දැන් සිරියාය මොනවද වෙන්නේ යුද්ධය අපව උග්‍ර වුණා ඊට පස්සේ දමස්කය මොනවද වෙන්නේ නටබුන් නගරයක් වෙනවා එසය 17 ඒක වුණාම ඊතාවෙලි 83 හරි එතකොට එසය 29 ආපුවම භූමිකම්පාවත් එක්ක අර බොහෝ මොස්කෙක් මොස් දෙකම ඉවරයි එතකොට භූමිය හිස් කොච්චර කල් යනවද ෆිට කරන්න ඔක්කොම මාලිගා දේව මාලිගා is a demonstration of wire cast අර අර ජාස් තුන දාක්කම මට එකපාර සංකේත වුනේ එහා මේකලුන දැන්ම දවස් තුන ලෑස්ති ඉතින් ඒ වගේ අත ළඟ ඔක්කොම තියෙනවා right ඉතින් එවැනි තත්ත්වයක තමයි අවධියක තමයි අපි ඉන්නේ ඉතින් අපි අපේ යාඥාව වෙන්න ඕන ස්වාමීනි මා කළ යුත්තේ කරන්න මට උපකාර කළ මෙන්න දෙවන් වහන්සේ අපිව මෙවැනි යුගයක මේ පොළවේ තියලා මේ සත්‍ය කර අපිව ගේන්නේ අප ගැන උන්වහන්සේට විශ්වාසයක් අපිත් නාමාන්ලා වගේ නාමාන් කියලා හරිද ඒක නිසා දැන් මතක තියාගන්න දෙවියන් වහන්සේට අයිති දේ උන්වහන්සේට දෙන්න ඕන වෙන දෙයකින් ඒක නෙමෙයි හරිද දැන් උන්වහන්සේ අතන කියනවා යසා නික්මයාම 25 රන් වලින් මෝසෙස්ට වැඩ කර ආරම්භණය කරන්නයි කියලා මොකද උන්වහන්සේ දන්නවා ඉස්සරහට මෝසෙස් ඇවිල්ලා ඉන්නකොට රන්වස්සෝ දෙන්නේ අරගොල්ල හදාගන්න හරිද නික්මයාම 33 කියවලා බලන්න ඊට පස්සේ ඒගොල්ලෝ රත්තරන් දෙනසේ කියනවා මේ දරදඩු මිනිස්සු එක්ක මං එන්නේ නැහැ කියපුවම ඒගොල්ලෝ රත්තරන් ටික අරගෙන දෙනවා ඊට පස්සේ රත්තරන් ඒගොල්ලන්ගේ නෙමෙයි හැබැයි සිටිම් ලියේ ඒගොල්ලෝ හොයාගන්න දැන් තේරෙන අතන උන්වහන්සේ කියනවා ඔව්හු සිටිම් ලියගේ රත්තරන් ටික දෙන්නද මෝසෙස් එක්ක අපේ සමහර පාසල් රත්තරන් ටික දුන්නොත් මොනවා වෙයිද දන්නේ නැහැ මතක තියාගන්න අපි ඔක්කොටම දෙවියන් වහන්සේ මොනවා හරි දෙන්නේ උන්වහන්සේගේ දෙයට වැය කරලා උන්වහන්සේ කියන විදියට වැය කරලා ඒක තව කෙනෙකුට ආශිර්වාදයක් වෙන වෙන්න පුළුවන් නමුත් උන්වහන්සේට මහිමේ යන්න හරි මම පොඩි බෙන් ගන්න මගේ ආත්මార్థකාමී දෙයට නෙමෙයි right ඉතින් ඒක නිසා තමයි උන්වහන්සේත් මෙතන කියන්නේ සිටිම්ලි මේ කාන්තාර සිටිම්ලි ටික මිනිස්සු හොයාගෙන එන්න තියෙන්නේ රත්තරන් ටික තියෙන්නේ මොසෙස් කා හරිද එහෙනම් වැඩ කරන්න යන්නේ ඔහලියක් සහ බෙත්සසෙල් ඒ කියන්නේ මොනවද මතක තියාගන්න නම් වලට තේරුම් තියෙනවා එතකොට උන්වහන්සේ නම් දීලා තියෙන්නේ හේතුවක් ඇතිව සිංහලෙන් ලියමු මේකයි සෙට්
එල් කියන්න මොනවාද? දෙවන වහන්සේ. සා කියන්නේ මොනවාද? This is a demonstration. දීපවලි 91 මොනවද කියන්නේ? රහස්ථානේ වාස මොනවාද? වාසය කරන්නෝ සෙවනේ ਸਰව පරාක්‍රමයන්ගේ සෙවනේ සෙවනට කියන්නේ සා. බෙත්සා කියන්නේ සෙවන තුල. බෂෙම් කියන්නේ නාමය තුල නැත්නම් නාමයෙන්. හරිද? බෙත්සා එල් කියන්නේ මාගේ සෙවන දෙවියන් වහන්සේ. පැහැදිලිද? රයිට්? ඔහෙල් සිංහලෙන් කියනවානේ ඔහේ කියලා. ඔහෙල් කියන්නේ ටෙන්ට්. ටෙන්ට් එකට සිංහලෙන් මොනවද කියන්නේ? ටෙන්ට්. කූඩාරම. කූඩාරම කියම අරකට කියන අන්ත පිට demonstration of wire cast. ඔව් කූඩාරම කැලියමුකෝ. ටෙන්ට්. රයිට්. ඔහෙලි ආප් තමන් කියලා තියෙනවා මොන හරි එක මේ ඊ ශබ්ද එනවා නම් මොකක්ද ඒකෙන් වෙන්නේ තමන්ගේ කියලා පෙන්නනවා ඒක නටා නාතා නටාටි කියන්නේ මාගේ මං කියලා ලිව්වේ හරි නටාටි හරි මාගේ දානය කරන මම දානය කරන වාගේ නෙමෙයි මෙතන ඔහෙලි කියන්නේ මාගේ කූඩාරම අබා පියා එව නැත්තම් මගේ පියාගේ කූඩාරම දෙකම වෙන්න පුළුවන් නේ වාසස්ථානයේ කියන එක බොහොම හොඳයි රයිට් අර ඒකයි සිංගලින් කූඩාරම කියව මට ඒක ඒතර හිතට ඇල්ලුවේ නැහැ ඔව් රයිට් this is a demonstration of wire cast එතකොට ඔහෙලියා කියන්නේ මාගේ පියාණන්ගේ වාසස්ථාන දැන් මේ දෙන්න තමයි මණ්ඩපයේ රත්තරන් වැඩ කරන්නේ. හරිද? එක්කෙනෙක්ගේ නම මාගේ සෙවන එලෝහි. නැත්තං එල්. අනිත් එක්කෙනාගේ නම මාගේ පියාගේ වාසස්ථාන. දුන්වන්සේ නම් වලට ඒ දෙන්නට තමයි මෙතන වැඩ කරන්න සැලසුම් කළේ. ඉතින් ඒක නිසා තමයි නම් වල තේරුම් ගන්න නැතිකොට ඒකේ තියෙන අලංකාරත්වය අපි හුඟක් වෙලාවට අතපසු කරගන්නවා. රයිට්? හොඳයි. දැන් අපි නික්මයාම 25ට ගිහිල්ලා ආපවර 11 ඉඳලා කියමු. නුඹ එය පවිත්‍ර ගණින් වැසිය යුතුය. ඇතුළත් පිටත් එසේ වසා වටකරින් ඊට රන් බේස්තරයක් සෑදිය යුතුය. නුඹ ඒකට රන් වලලු සතරක් වාත්තකොට දැන් මේ අර ජීසුම් පෙට්ටිය ගත්තම උතන මේ කිව්වේ මොනවද? සිටිම් පෙට්ටියක් හදන්න ඕන මිනිස්සු. මෝසස් ඒක උඩිනුත් යටිනුත් රත් වලින් ආලේප කරන්න ඕන. දැන් එහෙම ආලේප කරන්නේ කොහොම වුණාද වෙන්නේ? ඉතල වඩු කර්මාන්තේ ඉන්න අය ඉන්නවද? This is a demonstration of wire cast. ඉස්සල්ල හැදුවා ෂිටින් පෙට්ටිය. අර කියන දිගපළල අනු. හරිද? ඝනකමත් උන්වහන්සේ කියනවනේ. ඊට පස්සේ හැදුවා රත්තරම් පෙට්ටිය පිටින් ආවරණය. හරිද? ඊට පස්සේ හැදුවා ඇතුලෙන් ආවරණය වෙන්න තව රත්තරම්. තේරුණාද? මැද සිටින් ලියෙන් හදපු එක තියෙනවා. උඩින් තව එකක් ඇදුවා රත්තරන් වලින් මේක පිටින් කවර් වෙනවා. This is a demonstration of wire cast. ඊට පස්සේ ඇදුවා එකක් තව රත්තරන් එකක් මේක ඇතුලෙන් කවර් වෙනවා. දිගපළල ඒක මේ ඔහෙලියාපුයි බෙත්සසිලි පෙක්. දැන් මෙතන සංකේත වෙන්න. සිටින් ලිය මම කිව්වා දිරන්නේ නෑ. යේසුස් වහන්සේගේ ශරීරය දිරුවේ
නෑ පොළුවේ පස් වලින් නෙමෙයිනේ හැදුවේ This is a demonstration of wire cast. දේවත්වය රත්තරන් උඩින් තියනවා එක රත්තරන් පෙට්ටියක් යටින් තියනවා ආ පියාණන් වහන්සේ පුත්‍රයාණන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ පැහැදිලි සෑම දෙයකම උන්වහන්සේගේ හේතුවක් මොනසරි කියන්නේ තිබෙන පිටින් විතරක් පොරත්තරන් වලින් බලන්නත් ඇක්චුලි පේන්නේ නැහැ නේ කාට This is a demonstration of wire cast. ගල්ලෑලි දෙක මන්නා භාජනය ආරුන්ගේ සැරයට. තේරුණාද? වචනය යශුව වහන්සේ. උන්වහන්සේ වචනය අකුරට පිළිපැද්දා. ඉස්පිල්ලට පාපිල්ලට පිළිපැද්දා. Right? ස්වර්ගයෙන් වැටුණා වූ මන්නා උන්වහන්සේ This is a demonstration of wire cast. යොහන් මේව තමයි ලියන්නේ. යොහන් එකේ ලියනවා ආරම්භයේදී වාක්‍යංශයේ වාචනය දයන්වන්සන වචනේ දෙවියෝ විසින් එක 13 පදින වචනය අප සමග කූඩාරම් වූසේක වාසය කළදී උන්වහන්සේ කූඩාරම්. Right? එතකොට උන්වහන්සේ කැමැත්ත කූඩාරමනේ අපතුල ඇවිල්ලා උන්වහන්සේ හිටියා. Right? එතකොට යොහන් 6:35 කියනවා ස්වර්ගයෙන් වාවාව කෑම මමයි. This is a බලාකුලක් කියලා අපි හිතේ තියෙන්නේ නේද? බලාකුලක් නෙමෙයි ඒක මේ ඝන මේ වගේ ඝන මොන සිංගලින් කියන්නේ මේ පෙට්ටියක් වගේ. Right? ඒකෙන් මන්න වැටෙනවා. හරිද? ඒ ආවේ කවුද? පුත්‍රයන් වහන්සේ. පෙට්ටියක ආකාරය. හරිද? නිකම් මේ මේ අර ඒගොල්ලෝ නේ ඒක ලස්සන අදිනවා මට. මෙන්න මේ වගේ එකක්. right ඔන්න ඔය වගේ එකක් තමයි තියෙන්නේ. ඊශ්‍රායල්ට කියම සමහර ස්ථානවල ඒ වගේ ලස්සනට ඇදලා තියෙනවා. හරි. දැන් ඩබල් කාලෙට උදේට මන්න වැටෙනවා එකෙන් ඩබල් කාලෙට හෙවණයි. අර කියාගත්ත මේ සීනායි කන්ද සීනායි කාන්තාරේ. මේකේ AC කාර් එකේ ගියත් වැඩක් නැහැ. ඒ කියන්නේ මෙහෙම එකක් දිනවට වැස්ස නැහැ ඒ කාලේ. බලාකුළු යන තැන වැස්ස නැහැ වෙන බලාකුළු නැහැ රැට ගින්දර වගේ ඇයි උණුසුම වුණ රැට සීතලයි ආ මෙතන පාරෙන් දැක්කන මං ගාර හෝටලේ ඉන්නකොට රූම් එකේ හිටියේ තව කැතලික් ප්‍රීස්ට් කෙනෙක් හරි හොඳ මනුස්සයා හරි හරිම හොඳයි හොඳ මනුස්ස කෙනෙක් demonstration of wire cast බෙත්ලෙහෙමට ගිහිල්ලා ඇයි ඉන්නකොට යයි දැන් කිව්වා හරි සීතලයි නේද දෙසැම්බර් මාසෙ කොහොමද තියෙන්නේ දැද්ද දන්නේ නැහැ මං කිව්වා ක්‍රිස්තුස් වහන්සේ දෙසැම්බර් මාසෙ නෙමෙයි නිපදුනේ නෑ නෑ ඒක හරි දෙසැම්බර් මාසෙ නෙමෙයි නිපදුනේ එයාත් දන්නවා නමුත් මං සීතල හරිද ඉතින් මතක තියාගන්න කාන්තාරේ රැට හොඳටම සීතලයි ඉතින් ඒක නිසා උන්වහන්සේ ගින්සැබක් වගේ හරිද ඒකෙන් උෂ්ණත්වයක් ලැබුණා රැට පෙනීමට ආලෝකයක් ලැබුණා right දැන් එතකොට මෙතන උන්වහන්සේ වචනය උන්වහන්සේ භෝජනය හරි දැන් තැන දැන් උන්වහන්සේගේ මාගේ මාංශය කෑවේ නැත්තම් කිව්වේ මස් කණ්ඩ කිව්ව නෙමෙයි වචනය right ආරොන්ගේ සැර යටිය කවුද උන්වහන්සේ තමයි ප්‍රධාන පූජක මෙල්කිසෙදෙක්ගේ උන්නසේ තමයි මෙල්කිසෙදෙක් උත්තර. right? එතකොට යිසුම් පෙට්ටිය තුල යෙෂුව වහන්සේව පෙන්වුම් කරනවා. right? ඒක හදොස් කදොෂෙම් සුද්ධ වූ ස්ථානවලින් සුද්ධ ස්ථාන. අපි කියන අතිසුද්ධ ස්ථානය කියලා එක හරි නමුත් අර මතකද ඔක්කොම සුද්ධ ස්ථානවලින්
සුද්ධම ස්ථානය හදොෂ් හදොෂිම් ඉංග්‍රීසියෙන් එක තවටුකර පැහැදිලි holy of holies ඉංග්‍රීසි තේරෙනවනේ holy බහුවචන holies holy of holies කියන්නේ ඔක්කොම සුද්ධ ස්ථානවල සුද්ධ ස්ථාන ඒක සුද්ධ ස්ථානයක් නෑ හදොෂ් හදොෂිම් අර සිංගලෙන් අති සුද්ධ ස්ථානික කොට අර ඒ පින්තූර එන්නේ නැහැ. හරිද? එතන තමයි ගිසුම් පෙට්ටිය තැබුවේ. එතනට තමයි උන්වහන්සේ පැමිණෙන්නේ. එතන තමයි යොම් කිපුර් වල ලේ ඉසින්නේ. දැන් මේක මොකක්ද? ස්වර්ගයේ තියෙන සැබෑ එකේ ආකෘතියක්. එලිදරව් 11 19 අන්තිම පදේ එවිට ස්වර්ගයේ තිබෙන දෙවියන් වහන්සේගේ මාලිගාව අරින ලද්දේය. උන්වහන්සේගේ ගිවිසුම් පෙට්ටියද උන්වහන්සේගේ මාලිගාවෙහි පෙනුනේය. කොයි තියෙන එකද ඇරියේ? ස්වර්ගයේ තියෙන එක. මේක ආකෘතිය පමණයි. ඒක නිසා තමයි මේ මොනවාද මේ නික්මයාම 25:9, 25:40 දෙවන වංශයේ මෝසස්ට කියන්නේ මං නුඹට පෙන්නුව මෝස්තරය අනුව හදන. ස්වර්ගයේ තියෙන සැබෑකේ මෝස්තරය පෙන්නුව. හරිද? මේ ලෝකේ තියෙන ඔක්කොම එහි තියෙන එකේ කොපි. තේරුණාද? ඒ ගස්කොලන් තියෙනවද දන්නවද පරාදීසෙ? ඒ ජීවන වෘක්ෂය දැන් කොයිද තියෙන්නේ? පරාදීසියේ. එලිදරව් 2:7 කියවන. ආත්මයන් වහන්සේ සභාවලට කියන දේ කන් ඇත්තේ අසවා. ජය ගන්නාට නම් දෙවියන් වහන්සේගේ පරාදීසෙහි තිබෙන ජීවන වෘක්ෂයෙන් කන්ත දෙන්නේමි. කොයිද තියෙන්නේ පරාදීසිය? හෙලෝ. හරිද? එතකොට ඒ ඔකේ තව විස්තර පොඩ්ඩක් බලමු. අන්තිම පරිච්ඡේදයට එන්න. එලිදරව් 22:1 ඉඳලා කියවන්න. තවද දෙවියන් වහන්සේගේද බැටළු කැටවානන්ගේද සිංහාසනයේ නික්ම එන්නා වූ පාලිගුමන් දීප්තිමත් වූ ජීවනදායක වතුර ඇති ගංගාවක් එහි වීථි මැද උහුවට පෙන්නීය. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද දොළොස් ආකාරයක පළතරන මාස්පතා පළ දෙන ජීවන වෘක්ෂය තිබුණේය. මෙන්න වෘක්ෂය ගඟේ දෙපැත්තම තියෙනවා. හෙලෝ. දැන් යේසුස් වහන්සේ අවුරුදු 1000කට රජ කරනකොට දේවමාලිගාවක් තියෙනවා. මේ දැන් මේගොල්ලෝ හදන දේවමාලිගාව නෙමෙයි. හරිද? ඒක විනාශ වෙනවා. ඔය This is a demonstration of Ezekiel 40 තියෙන දේවමාලිගාව කවුද හදන්නේ කියලා කිව්වත් ලියලා නැහැ. ඒ දේවමාලිගාවේ අපව යාග ඔප්පු කරනවා. මොකද මේ යුගයේ අවසන්. එතකොට ඒකේ අන්තිම 47 වෙනි පරිච්ඡේදය තමයි ජීවනදායක ගඟක් කලාගෙන. ඒ ගඟ යන හැම තැනම මැරිච්ච දේ පණ ගන්නවා. මල මුහුදත් පණ තියෙනවා. මල මුහුදෙත් මාළුයි. දැන් මල මුහුද කියන්නේ කිසිම ජීවියක් නැති නිසානේ. හරිද? දැන් මෙතන එලිදරව් 22 කියනවා ඊ ඡංග දෙපැත්ත තියෙනවා ජීවන වෘක්ෂය. හරිද? ආපහු කියවන්න ඒක. එහි වීතිය මැද උහුමට ඒ වීතිය මැද උහුමට පෙන්නේ. ගඟේ මේ පැත්තේද ඒ පැත්තේද දොළොස් ආකාරයක පළ දරන මාස්පතා පළ දෙන ජීවන වෘක්ෂයේ තිබුණේය. දැන් මතක තියාගන්න හොගක්කට මම මෙච්චර කියලා තියෙනවන්නේ. දැන් උන්වහන්සේ මේ කාලය අනුව නෙමෙයි ලියන්නේ. හරිද? දැන් මොකද? සල්ලකේ තියෙන අලුත් පොළව ගැන 21 වෙනි පරිච්ඡේදය. දැන් ඊට පස්සේ උන්වහන්සේ මෙතනට ඇවිල්ලා. දැන් මෙතන කියන මාස්පතා එක එක ಜಾති ගෙඩි ಜಾති 12ක් කරනවා. මුළු මාසෙම එකම කෙඩිය අවුරුද්දෙම එකම කෙඩිය ගන්න ඕනේ නැහැ. හරිද? ඊළඟට තියෙනවා කොළ. ඒ පොඩ්ඩක් කියවන්න. ඒ වෘක්ෂයේ කොළ ජාතින්ගේ සුවවීම පිණිසය. ජාතින්ගේ සුවවීම පිණිසය.
This is a demonstration of Wirecast. සදාකාලයට ගියා නෑ මතක තියාගන්න සදාකාලේ ඉරහඳ තාරකා නෑ ඉරහඳ තාරකා නැත්තම් මාසුත් නෑ මේ තාම කියන්නේ දැන් අතන කියලා සහස්‍රේකට ආපහු වෙන්නේ සහස්‍රේ මාස තියෙන අවුරුදු 1000ක් කියන්නේ ඒකනේ ඒ මාස ආපහු දවස් 360 sorry අවුරුද්දට යවෙයි හරි දවස් 30 මාසෙයි හැම මාසෙටම වෙන ගෙඩි ජාතක තියෙනවා කන්න. දැන් මේ ලෝකෙ ඉතුරු වෙලා ඉන්න අය ඉන්නවනේ. ඒගොල්ල කූඩාර මංගල්‍ය පවත්වන්නාවේ නැත්තම් බහින්නේ නැහැ. දැන් ඒ වගේ ජාතීන් ඉන්නවනේ ඒගොල්ලොන්ට වැරදි දෙකටපම අසනීප වෙනවා. මේ තාම සහස්‍රය හරිද? එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා අර ගහෙන් කොළ අරගෙන සුවේ ලබා ගන්න. ඒක තමයි උතන තියෙන්නේ. දෙරුණා දෙයි ඉස්සෙල්ල පරිච්ඡේද දෙන්න 21ට 21 22 ඉඳලා කියව demonstration of wirecast මම එහි දේව මාලිගාවක් නුදුතිමි මක් නිසාද ස්වර්ණ තර්ම පරාක්‍රම වූ ස්වාමී වූ දෙවියන් වහන්සේද බැටළු කැටමානෝද එහි දේව මාලිගාවය දෙවියන් වහන්සේගේ තේජසින් නුවර ආලෝක වූ බැවින්ද බැටළු කැටමානන් එහි පහනවර බැවින්ද එහි බැබලීමට සූර්යාවත් චන්ද්‍රයාවත් ඕනේ නැත. ආ සූර්යයයි හඳයි ඕනේ නැහැ. සදාකාලේ දවස් නැහැ. දෙරුණ සදාකාලේ කියන එක අපිට හිතා ගන්නවත් බෑ. අපි ඒ තරම් දවස් වලට කාලයට සීමා වෙලා ඒක අපිට හිතා ගන්නවත් බෑ. ඒකින් වාසියක පුංචි ළමෙක් වගේ පුංචි ළමයා දවස් වලට සීමා වෙලා නැහැ. දෙරුණ. ඉතින් මතක තියාගන්න මේ කාලේ අපි දවස් ඒක උන්වහන්සේ යාවේ වහන්සේ දවස් 6ක් ගත්තේ ලැබීම කරන්න. උන්වහන්සේ විනාඩි 6න් ඉවර කරන්න තිබ්බා. අපිට කාල සටහනක් ගැන පෙන්눔 කරන්න. ඒක උන්වහන්සේ සති වලින් පෙන්눔 කරනවා. ඒකයි ගාබ්‍රියෙල් දූතයා ඩැනියෙල්ට කියන්නේ සති 70ක්. ඒක අපි හරි ගස්ස ගන්න ඕන නියම තැනට අර අර මෝස්තරයක් හදනකොට මිලිමීටර් මෙච්චරක් කියන්නේ මෙච්චරක් කියලා හදන එකේ ලුකු ගන්න වෙනස් වෙනවා. ස්කේල් එක දෙනවා. ඒ වගේ right ඒක අපි දන්නවා දැන් 483ක් ගිහිල්ලා ඒ අවුරු 83 කියාම ආලේපලත්තනත්තා මරනවා අය ඔක්කොම කිව්වා හරි අර ඇන්ඩර්සන් කියන මිනිස්සයා ඒක ඔක්කොම ලස්සට හදලා දේවමාලිකාව හදන්නයි කියලා ආඥාව දුන්නෙන් පස්සේ හරියට දවස් 183770ක් ගිහිල්ලා ඒක හරියට හරි ගස්සලා ඒ කොට පැටුල් පැටුවා මරුණා. ඒක ලස්සන්ට යපෙන්නුම් කරනවා. හරිද? දැන් ඊට පස්සේ එන්න තියෙන්නේ අන්තිම හත. හරි ඒක පටන් ගන්න. අර 83 ගීතාවලිය 83 යසාය 29 සම්පූර්ණ වෙලා This is a demonstration of දේවමාලිකාව තුන්වෙනි දේවමාලිකාව හැදිලා සමාදානයෙන් ඉන්නවා ඊශ්‍රායලය. එතකොට රුසියාවයි ජර්මනිය ප්‍රමුඛ යුරෝපයයි ඉරානය ප්‍රමුඛ මැද පෙරදිගයි එනවා ඊශ්‍රායලයට ආක්‍රමණය කරන්න. මම මේවා කියලා තියෙන මගේ දිහා බලන් ඉන්නවා ෆස්ට් ටයිම් කියනවා වගේ. හරිද? එසකියල් 38 එසකියල් 38 10 ඉඳලා කියවා. අර තුන වේලස්සන තියෙන්නේ දැන් 10 ඉඳලා කියනවා. ස්වාමී යාවේ වහන්සේ මෙසේ කියනසේක ඒ කාලෙහි නුඹේ සිතට කාරණා 15 නුඹ නපුරු යෝජනාවක් කරගෙන කතා කොට මම පවුරු රහිත ගම්වැදි දේශයට විරුද්ධව නැගී ගොස් නිශ්චලකම සිට නිසකව වාසය කරන අය ළඟට පැමිණෙන්නෙමි. ආ දැන් මේ ඊශ්‍රායල් සෙනෙක නිශ්චලව ඉන්නවා නිසකව ඉන්නවා කිසිම මේ ආරක්ෂක දෙයක් නැහැ මෙන්න හිතන්නවත් පුළුවන්ද දැන්? This is a demonstration of Wirecast. ගීතවලිය 83 යසයි 29 සුද්ධ වුණාම සමාදානයෙන් ඉන්නවා. ඇයි? මං කියලා තියෙනවා ඉස්ලාම ඉවරයි. හිතා ගන්න පුළුවන්. එතකොට ඔන්න සමාදානයෙන් ඉන්නවා. එහෙම ඉන්නකොට තවුට කියවන්නේ මේගොල්ලෝ එනවා මොනවට දෙන්නේ? කියවන්නේ. ඔවුන් සියල්ලම පවුරු නැතුව වාසය කරති. ඔවුන්ට අගුල්ද දොරවල්ද නැතයි කියනවා ඇත.
නුඹ එසේ පැමිණෙන්නේ කොල්ලකෑමටත් සම්පත් උදුරා ගැනීමටත් මනුෂ්‍යයන් වාසය කරන්නා වූ පාළුව තිබුණු ස්ථානවලටද ජාතීන් අතරින් දැස්සේ සිටින්නා වූ සිව්පාවසා සම්පත් ලබාගෙන පොළවේ මැද ස්ථානයේ වසන්නා වූ සෙනගටද විරුද්ධව නුඹේ අත හැරවීමටත්ය. දැන් මෙතන කියන ජාතීන්ගෙන් රැස් කෙරුවා. හරිද? සමාදානයෙන් ඉන්නවා මේ සෙනග. කවුද? ඊශ්‍රායෙල් සෙනග. කොයිද ඉන්නේ? පොළව මැද්දේ. පොළව මැද්ද කොහෙද ඉන්නේ? යෙරුසලම. එසකියල් 5:5. අර එක්කෙනෙක් පෙන්නුවා මැප් එකක්. හරියට මෙහෙම මෙව කරලා මැද්දට එන්නේ යෙරුසලම. හරිද? හරි මැද්දේ තියෙනවා. ඉන්නකොට මේගොල්ලෝ එන්නේ මොනවටද? භූමියත්පත් කරගන්නද? නෑ. යුද විරෝධී නිසාද? නෑ. මොනවටද එන්නේ? මං කොල්ල කන්න වස්තු අරගන්න සම්පත්තියෙන් යන්නේ ඉස්සරහට ඊශ්‍රායෙල්. හරිද? ගෑස් ඕනේ නම් demonstration of wire cast. මඩ දරණේ මොද දැන්ටම ගෑස් හම්බ වෙලා තියෙනවා දැන් අරගෙන යනවා. හරිද? මල මුහුදේ වර්ග කිලෝමීටර් 36ක් වෙන් කරලා කනිනවා තෙල් ගන්න. ඉස්සරහට තෙල් නැති වෙනවනේ. මල මුහුදේ සරි මල මද දරණ මුහුදේ ගෑස් මල මුහුදේ තෙල් මල මුහුදේ තව තියෙනවා ඛනිජ වර්ග මිනරල්ස්. ඒ ඇරෙන්න සත්තු ඉන්නවා ගස් කොළන් තියෙනවා කැමිෂන් ඔෆ් වයර් කාස්ට්. දරණ මේගොල්ලෝ හොඳට මෙහෙම ඉන්නවා. ඒක නිසා රුසියාවේ කෑම අඩුයි. ඇයි? හිම වැටෙනවා. එච්චර ලේසි නෑ මේ මේ බබන්. යුරෝපෙත් අඩුයි. දැන් මැද පෙරදිග එක මෙහෙ තිබ්බට අනිත් තැන්වල නෑ. ඉතින් ඒක නිසා මේගොල්ලෝ එනවා එක ගන්න. එතකොට දෙවියන් වහන්සේ ආපව් ක්‍රියා කරනවා. ඒ හමුදාව විනාශ කරනවා. This is a demonstration of wire cast. භූමිකම්පා ඔක්කොම ඇවිල්ලා ඒක එසකියල් 39 තියෙනවා. ඒ බලෝ ඒ මලකඳන් මලලන්න ඊශ්‍රායෙලට මාස 7ක් යනවා. එසකියල් 39 නමේ තියෙනවා අවුරුදු 7කට අර ආයුධ පාවිච්චි කරන අන්න 70 වෙනි අවුරුද්ද පටන් ගන්නවා. වෙයාජ මෙසියස් ඉතුරු 7 දෙනත් එක්ක කිවිසුම සනාත කරලා පටන් ගන්නවා. හරි? අං 10න් 3ක් ගියා. ඊට පස්සේ කළු ඇස් දෙකක් සහ කටක් තියෙන අඟක් ආවා. දානියල් 7:7. ඒව තමයි සම්පූර්ණ වෙන්න යන්නේ. හරිද? එතකොට දැන් මතක තියාගන්න මේ උන්වහන්සේ අපිට පෙන්නනවා උන්වහන්සේගේ අභිමුඛත්වය අපත් සමග තියාගන්න උන්වහන්සේ සැලසුම් කළා තියෙනවා. රයිට්? දැන් අර කිව්ව ඒවා සිද්ධ වෙලා ටික කාලයක් යනකොට උන්වහන්සේ පැමිණෙනවා. This is a demonstration of wire cast. හරිද? ඒ එනකොට ඒ කට්ටිය කොහමද ඉන්න ඕනේ? හා? කොහමද සූදානම්? මං කියලා තනවා එකක් තමන්ගේ කාර්යභාරය අවසන් කරලා තියෙනවා. කෝස් එක ඉවර නැත්නම් ගන්න බෑ උඩට. අනිත් එක පළවෙනි තෙසලෝනි 5:23. සමාදානීය දෙවියන් වහන්සේම නුඹලා සහ මුලින්ම පවිත්‍ර කරසේක්වා. නුඹලාගේ මුළු ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් අපගේ ස්වාමී වූ යශෝ මෙසිස් වහන්සේගේ ඊමේදී නිදොස්ව තිබෙන ලෙස ආරක්ෂා කරනු ලැබේවා. ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් උන්වහන්සේ අපිව මැව්වේ උන්වහන්සේගේ ස්වરૂපය. මෙතන සුද්ධ වූ ස්ථානවලින් සුද්ධම ස්ථානය තියෙනවා. ඊට පස්සේ සුද්ධ ස්ථානයේ තියෙනවා කූඩාරමේ නැත්තම් මන් හරි සුද්ධ ස්ථානයේ එක පැත්තක පහන් රුක. පහන් රුක තනි රණින්. ඒක සිටින් ලී නෑ. හරිද? යෙෂුවා වහන්සේ කිව්වා ලෝකේ ආලෝකය උන්වහන්සේ. මෙතන උන්වහන්සේගේ දේවත්වය තනි කරම පෙන්වුම් වෙනවා. මේ පැත්තේ රොටි 12. රොටි මේසය. මෙතන තිරයට ඉස්සරහ
උතුම් පූජාසනයක්. This is a demonstration of why. උන්වහන්සේ තමයි මැදහත්කාරකම් කරන්නේ. පළවෙනි තිමොති 2:5. ඇත්ත ඒක දෙවියන් වහන්සේයි දෙවියන් වහන්සේ මොස්තර එක මැදහත්කාරයයි. මේකනුත් පෙන්වු කරනවා යේසුස් වහන්සේ. එළියේ තියනවා තඹ වේසමක් වතුර දාලා. ඒකෙන් සෝදාගෙන පිරිසුදුලා තමයි ඇතුළට යන්නේ. හරි විනිශ්චය තියෙන එකෙන් සේදෙන්න ඕන වජ්ජලය නැමැති This is a demonstration of wire cast. හරි එපිසි 5 23 කියව 26 එසේ කලේ සභාවට ශුද්ධව කැලලක් හෝ වැලි හෝ එබඳු යමක් නැතුව තේජමත් සභාවක් කොට තමන්ට ඔප්පු කර ගැනීම සඳහා වචනේ නැමැති වතුරෙන් සේදීමෙන් වචනය නැමැති වතුරෙන් සේදීමෙන් යොහන් 15:3 යස්ව වහන්සේ කියනවා මානුබලාට පැවසූ වචනය කරනකොට නුඹලා දැන් පිරිසිදුයි. ඒ කියන්නේ වචනේ කියවලා නෙමෙයි වචනේ අපේ ජීවිතය හැඩගස්වන්න ඕන උන්වහන්සේ වගේ වචනය වගේ සිටින. හරිද? සේදෙනවා. එතකොට ඉස්සරහා තියෙනවා අර තඹ වලින් හදපු පූජාසනය. ඒක තමයි යසුව වහන්සේගේ පූජාව සම්පූර්ණ වෙන විදිය පෙන්වන්න. ගොල්ගොතා කන්ද. This is a demonstration of සුද්ධ ස්ථාන වලින් සුද්ධ ස්ථානය. සුද්ධ ස්ථානය පිටමාල. අපිට තියෙනවා ආත්මයක්, ප්‍රාණයක්, ශරීරයක්. අරහස. දැන් උන්වහන්සේ අප තුල වැඩවසනවානේ. අර වගේම මණ්ඩපයක් තියෙනවා. හරිද? මේ තුන් කොටසෙම නිදොස්ව තියෙනවා. උන්වහන්සේගේ පැමිණි. හේරුණාද? එතකොට This is a demonstration of wire cast. ස්පිරිට් එක නිදොස් වෙන්න. හරි? උන්වහන්සේ තව යාවෙන ආත්මිකව. හරිද? උන්වහන්සේට තම කැමැත්ත පැත්තකට දාලා ඉඳ දෙන්න. සෝල් එක සිත ඒක පිරිසුදු වෙන්න. තේරුණා? ඒක සිත තමයි පිරිසුදු කරගන්න අමාරුම එක. ශරීර නාන්නවත් පුළුවන්. හරි. අමාරුම දේ තමයි මේ සිත පිරිසුදු කරගන්න. හරිද? එපිසි 4:31 කියවන්න. සියලු තිත්තකමත්, කෝපයත්, උදහසත්, කෝලාහලත්, අපහාසත්, සියලු ක්‍රෝධත් නුඹලා කෙරෙන් පහ කරනු ලැබේවා. දැන් ඔක්කොම එන්නේ කොයිද? කිව්ව දේවල් ටික හිතේ. තේරුණා? දැන් මතක තියාගන්න. This is the first time I was able to get a calcium. එතකොට මොනවද වෙන්නේ? අර උඹේම ඇවිල්ලා හපනවා. This is a demonstration of wire cast. නේද? බය නැත්තම් ඒක වෙන්නේ නැහැ. නේද? හරි. ඉතින් මේක මේ විද්‍යාව, මනෝවිද්‍යාව ඔක්කොම ඇතුළුව තියෙන දෙයක්. හරිද? දැන් බය වුණාම ඇඩ්‍රිනාලින් එනවා වගේ ඔය තිත්තකම, ඊර්ෂ්‍යාව, ඔය කීපු දේවල් අපේ ලේවලට යම් විෂ පිට කරනවා. හරිද? මේක ඇවිල්ලා කිතුණු මේ වෛද්‍ය අංශයේ සිටින අය කියන දෙයක්. This is a demonstration of wire cast. කොච්චර බේත් කරුවත් සමාව දෙනකන් හිතේ සුව වෙන්නේ නැහැ. ඇයි? අර දකින්න සැරේ ලේවල්ට අර බල්ලා දැක්කම ඇඩ්‍රිනාලින් එනවා වගේ මේක විස පිට වෙනවා. තේරුණාද? හිත පිරිසුදු වුණාම සුවය එනවා. ඕක තමයි රහස.
තේරුණාද? මනෝවිද්‍යාවත් බයිබලයේ තියෙනවා. වැරදි දේවල් හිතනකොට එක එක්කෙනෙක් ඇවිල්ලා මේක ලස්සනට එක්ස්ප්ලেইন කරුවා පැලෑටි දෙකක් අතර. එකක් නරක පැලෑටියක් එකක් හොඳ පැලෑටියක්. මේ දැන් කිව්වා අපේ හිතෙන් අර ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ඔක්කොම යනකොට අර නරක ගහට පොහුරනවා. මේක හොඳට වැටෙනවා. හරිද? සුභවාදී දේවල් හිතනකොට හොඳ ගහට. මේක තිරද දේව වචනේ. This is a demonstration of wire cast. ඉතින් සහෝදරයනි, යම් පමණ දේ සැබෑද, යම් පමණ දේ ගරු කටයුතුද, යම් පමණ දේ සාධාරණද, යම් පමණ දේ පිරිසිදුද, යම් පමණ දේ ආදරණීයද, යම් පමණ දේ යහපත් කීර්තියක් ඇතිව තිබේද, යම් ගුණයක්, යම් ප්‍රශංසාවක් ඇද්ද, ඒ දේවල් මෙනෙහි කරපල්ලා. මෙනෙහි කරන්න නැත්තම් සිතන්න හොඳ දේවල්. එතකොට ලේවලට හොඳ ද්‍රව්‍ය ගලා. තේරෙනවද? මෙන්න දොස්තරලා ගාවට යන්න ඕනේ නැහැ, දොස්තරලා පෝසත් කරන්න ඕනෙත් නැහැ, ෆාමසි කාර්යයන්ව පෝසත් කරන්න ඕනෙත් නැහැ. Tamange athe tiyenne suwaya. Hita pirisudu unama gata suwa wenawa. Hari ne? Therunada? Naththan kochchera beeth gatta tarminisuma pōsat karanawa visa taman hundin galagena inne tamange level. Therunada? ඉතින් මතක තියාගන්න සුද්ධත්මන් වහන්සේ කියලා සමහරව දැක්කම අර මොනවා සිංහලෙන් කියන්නේ මාළු නටනවා කියලා গিටාර් ගහන්නෙත් නැතුව ඒකට ඒ අයට සමාව දෙන්න උන්වහන්සේගේ ශක්තිය ඉල්ලන්න යේසුස් වහන්සේ මොනවද කිව්වේ? පියානේනොන් කරන දේ නොදැන කරන නිසා සමාවෙන්න. ස්තේපාන්ට ගල්ව දුන්නට මොනවද කිව්වේ? මේ පාපය උන්ට විරුද්ධව තබන්න එපා. සමහර අයට රෝග එන්නේ පිරිසුදු කරන්න. තේරුණාද? ඉතින් මතක තියාගන්න ස්වාමින් වහන්සේගෙන් අහන්න. අහල කියන්නේ ස්වාමීනි, ඔබ වහන්සේගේ සුවය මට අත්දකින්න සලස්වන්න. දැකලා තියෙනවද කොයිතරම් ක්‍රිස්තියානිකාරයෝ යාඥා කරනවා, යාඥා කරනවා, යාඥා කරනවා, ඔබ වගේ ඔබ වහන්සේගේ පහර වලින් මම සුවය ලැබෙවි කියලා උච්චාරණය කරනවා, උච්චාරණය කරනවා. හරි, ඊට පස්සේ යාවේ රෝපා නවත් ගන්නවා ටෝර එක එපා කිව්වට. ඒ තන්තිමට අසනීපම මැරෙන. ඒ උන්වහන්සේ කස පහර අපි සුවය ලැබලා නැද්ද? ලැබලා තියෙනවා. අත්පත් කරගන්න එක තමන්ගේ අතේ. තේරුණාද? දැන් මතක තියාගන්න දේව වචනේ සත්‍යතාවයන් තියෙනවා. ඒව තමන්ගේ ජීවිත වලට ඇතුල් කරගන්න එක තමන් රහස් තමන් ගැතිය. හරි? කිතුණු පසුබිම් වලින් ආපු කී දෙනෙක් ඉන්නවද මෙතන? දැන් ඉස්සර තමන් පල්ලි ගියානේ. හරි, නත්තල්දා මේ ස්වාමීන් වහන්සේ බුදුනා කියලා විශ්වාස කෙරුවානේ. මේ පල්ලියට කියන්නේ මුණ සිපුදුනිත් විශ්වාස කෙරුවානේ. මාසි පුරාදා මරණ විතු විශ්වාස කරවානේ. හරි, ඊළඟට පාස්කුරි දන කිට්ටු විතු විශ්වාස කෙරුවානේ. ඒ ගැලිමල පොරේ දැන් රෝම 10 එකනේ කියන්නේ. රෝම 10 9 10 කියවනේ. කුමක් හේඳ යශෝ වහන්සේ ස්වාමීන් වහන්සේයයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නේ නම් දෙවියන් වහන්සේ විසින් උන්වහන්සේ මළුන්ගේ නැගිටූ බව සිතින් අදහන්නේ නම් නුඹ ගලවනු ලබන්නේ ය. ඉතින් ඔක අපි විශ්වාස කරවන ඉස්සර ස්වාමීනි කියලා කිව්වා. පාස්කුරාද මරුණා කියලා මස්තර මෙමෙ මිනිස්සු මරුණා මේ අයම විශ්වාස කරුවා. පාස්කුරේ නැගිටින විශ්වාස කරුවා. ඒත් අපි ගැලීම ලැබුවේ නෑ. ඒක ගලා ලබාගත්ත දවසක් තිබ්බා නේද? ඒකේ සත්‍යතාවය ඇවිල්ලා පසුතැවිලා අපේ පාපයෙන් පසුතැවීම කරනකොටගෙන මේක ලබාගත්තා. This is a demonstration of Wirecast. ඒ වගේ දේව වචනේ සඳහන් වෙන සෑම සත්‍යතාවයක්ම අත්පත් කරගන්න රහසක් තියෙනවා. තේරුණා. ඉතින් මේ රහස තමන් උන්වහන්සේට කියන්න පෙන්눔 කරලා දෙන්නයි. නික්ම යාමේ 15 26 කියවන්. නික්ම යාම 15 26. නුඹ දෙවියෝ ස්වාමීන් වහන්සේගේ හඬට නුඹ ඕනෑකමින් ඇහුම් කන් දී
උන්වහන්සේගේ ඇස්තමූහි හරිව තිබෙන දේකොට උන්වහන්සේගේ ආඥාවලට කන් දෙමින් උන්වහන්සේගේ සියලු නියෝග රක්ෂා කරන්නෙහි නම් මිසරවරුන් පිට මා පැමිණ වූ රෝගවලින් එකක්වත් නුඹ පිටට නොපමුණුවන්නෙමි. මක් නිසාද මම වනාහි නුඹ සුව කරන්නා වූ යාවේ වහන්සේ යයි කිසේක. එතන පරිවර්තනේ උතන තමයි තියෙන්නේ. අනි යහ්වේ රෝෆා. යහ්වේ රෝෆා කියන එක තියෙන්නේ මෙතන. එතන උන්වහන්සේකට කොන්දේසි වාගියක් දෙනවා. උන්වහන්සේගේ හඬට ඕනෑකමින් අහුන්කම් දෙන්න ඕන. ආඥා පවත්වන්න ඕන. ඒව කෙරුවොත් තමයි අරකින් වලකින්නේ. හරිද? තෝරා එක එපා. ඒක වැඩක් නැහැ කී කිය කොච්චර කිව්වත් වැඩක් හම්බෙන්නේ නැමේ. හරිද? උන්වහන්සේ කියලා තියෙනවා කොන්දේසි. නම කිව්ව පළියට හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම යසායා 53 පළවෙනි පේත්‍රස් 2 සඳහන් වෙනවා කසපාරම සුවේ ලැබී හමාරයි. හරිද? ඒකත්පත් කරගන්න තවයිට සමාව දෙන්න තියෙන්න පුළුවන්. This is a demonstration of Wirecast. දරන සමාව දුන්නොත් අරක ගලාගන්න. ඉතින් මේ වගේ රහස් තියනවා උන්වහන්සේට කියන්නේ පෙන්눔 කරන්න කියලා දේව වචනේ කියන සත්‍යතාවන් Tamanගේ ජීවිතේ Taman අත්දකින්න. එතකොට අනිත් අය දැකපුවම මොනවද වෙන්නේ? ආ මේගොල්ලන්ගේ දෙවියන් වහන්සේ තමයි නීම දෙවියන් වහන්සේ කියලා කියනවා. හරිද? මේක මම කියන්නේ දෙවියන් වහන්සේගේ මහිමය උදෙසා. This is a demonstration of Wirecast. දරුණාද වෙන කිසි දෙයක් නිසා නෙමෙයි උඩඟුකමටවත් නෙමෙයි. මට මතක නැහැ අන්තිමට මම පැනඩෝල් පෙත්තක් ගත්තකවත් කියලා. මේ අවුරුද්දටන අරගෙන බලන්න. හරිද? ඒ ඇවිල්ලා උන්වහන්සේගේ වචන අනුව පුනරතරන් ජීවත් වෙන්න උත්සාහ කරනවා. දරුණාද මගේ තරමට මම සර්ව සම්පූර්ණ නැහැ. ඉතින් ඒක නිසා අර පදේ උන්වහන්සේ මට අදාළ කරලා තියෙනවා. තේරුණාද? ඒක අර දැන් කියන්නේ තමනුත් කියන්නේ තමන්ට ඒ දියත්. සිත පිරිසුදු කරගන්න. හරි ඒකට උන්වහන්සේගේ ශක්තිය ඉල්ලස. එතකොට උන්වහන්සේ හැබැයි ඕනේ නැති කෑම කන්නත් එපා. මම මැක්ඩොනල්ඩ් ගිහිල්ලා කාලත් නැහැ. KFC ගිහිල්ලා කාලත් නැහැ. හරිද? අනවශ්‍ය කෑම කන්නත් එපා. මැක්ඩොනල් ගියාම සමහරට අර මොකා කෝපි එක නම් බොනවා. කවුරුද කිව්වොත් එහෙම යන් කියලා මං කියන කෝපි එක බොන්නම් එච්චරයි. හරිද? අර නමුත් පරිස්සම් වෙන්නත් තියෙනවා කෑමේ. This is a demonstration of Wirecast. මේ ෆ්‍රයිඩ් රයිස් කකා කොකා කෝලා බිබි කොච්චර යඥා කරුවා සුවේ ලැබෙන්නේ නැහැ. ඉන්දරීට ෆ්‍රයිඩ් රයිස් එක කන්නේක වෙන්නේ මේක. ඒක මේ කුරුද්දක් හැටියට කන්නේ. හරිද? කෑමෙන් පරිස්සම් වෙන්න තියෙනවා. සිත පිරිසුදු කරගන්න කියනවා. තමන් සුවය. පැහැදිලිද? ඉතින් අර ඒ වගේ තමන්ට කරන්න තියෙන කොටස ආත්මයත් ප්‍රාණයත් ශරීරයත් නිදොස්ව තබා ගන්න තමන් කරන්නේ. This is a demonstration of Wirecast. ඒ ටික කරන්න උන්වහන්සේගේ අභිමුඛත්වය තමන් තුළ තමන්. හරිද? හිතා ගන්න බැරි විදිහට උන්වහන්සේ අභිමුඛත්වය අත්දකින්න. මොනවාරි වැඩක් කරන්න තමන් සූදානම් වෙනකොට ඒකට දොරවල් ඇති. හරිද? බස් එකේ යනවා නම් දුවන්න ඕනේ නැහැ. මම ළඟදි බස් එකේ ගිහිල්ලා නැහැ ඉස්සරවන් මතකයි මේ චිප්ට. මම දකිනවා බස් එක. මම යනවා ගිහිල්ලා සීට් එකකුත් දෙනවා. මම ඉඳගත්තම නේ බස් එක යනවා. උන්වහන්සේ බස් එක මං එනකන් තිබ්බව. ඒක තමයි විශ්දුන්නේ. This is a demonstration of Wirecast. අතන ඒ වගේ මොකක් තියෙනවා අර නියම වෙලාවට මට කියන්න පුළුවන් හැට එළිවෙන එකන් සාක්ෂි. ඉතින් නැති විදියට උන්වහන්සේගේ සැලකිලිමත්කම තමන් ගැන තමන් අත්දැක. හරිද? ඒක සෑම කෙනාටම උන්වහන්සේ සැලසුම් කළා තියෙන දෙයක්. කීකරුකමෙන් තමයි තමන් ගෙදන්ට මුල පුරන්නේ. හරිද? මං කියලා තියනනේ ඒ කාලයක දවසක් එක හුඟක් ඉස්සර කීසත වර්ෂ. හරි ඒක සිංහල සභාවක දේශනා කරනකොට මං කිව්ව දැන් වහන්සේ කින දෙයට කීකරු වෙන්න ඔළුවේ හිටගන්න කිව්වොත් ඔළුවේ හිටගන්න. ඊට පස්සේ පාස්ටර්ලගේ යාඥා රැලි මෙහෙත් තිබ්බා. දැන්ස මට කිව්ව ඔබ අනිත් තුන් ටික දැන් උඹ ඔළුවෙන් හිටගන්න කියලා. ඒකයි මට ඔළුවෙන් හිටගන්න පුළුවන්. ඉතින් මම ඔළුවෙන් හිටගත්තා. නැසෙ කිව්වනම් කරනවා. හරිද? අර ඒ වගේ يعني Tamanට පුළුවන් දේ විතර උනස කරන්නයි කියන්නේ. උනාසේ කියපුවම මෙතනින් පොළඹුපුවම කරන්න අනිත් අය මොනව හිතුවත් කමක් නැහැ. එක සැරයක් ලන්ඩන් වල අගරියම ඉන්නකොට ලොකු
ශාලාවක නොයකුත් රටවල්ලින් ආපු අයගේ රැස්වීමක් ගොඩක්. ඔක්කොම මේ බටහිරි ඔක්කොම හිටගෙන ඉන්නේ. මිනිස්සු මුණින් තලා වැටියන්. මුණින් තලා වැටෙන මම විතරේ හිටියේ. හරි වාර පෙන්නන්න නෙමේ උන්වහන්සේට කී කොට. හරිද? අනිත් අය හිතුවයි කියලා බල්වයි කියලා කරන්න එපා. උන්වහන්සේගේ ඇස් තමන් වෙතුම් වෙලා තියෙන්නේ. මං දැන්නම හිතුවෙත් නෙමේ ඔය කියන්න උන්වහන්සේ කියන්නේ ඒ වගේ කීකරු වෙන්න. බස් එක හොඳට ඉඳගෙන යනවා. එකක් මහන්සියෙක් කෙනෙක් නැගිනවා බස් එකට. ස්වාමිනේසික නැගිටලා යට සීට් එක දෙන්න එක නැගිට සීට් එක දෙන්න. Demonstration of Wirecast. ඒ වගේ කරන්න. පුරුදු වෙන්න කීකරු වෙන්න. හරිද? සිත පිරිසුදු කරගන්න සුද්ධත්ම මිනිස්සේ ශක්තිය ඉල්ලා සිටිනවා. වචනිනු පිරිසුදු වෙනවා Tamanට කරන්න තියෙවුරුත් තියෙනවා. එතකොට ආත්මයත් ප්‍රාණයත් ශරීරත් පිරිසුදුව තියෙනකොට උන්වහන්සේගේ අනර්ගත්වය Taman අත් දකින්න ඒක අන් අයට දකින්න උන්වහන්සේ සලස්වනවා. ඕකේ 12යි 5යි. පාස්ටර් රොහන This is a demonstration